ආයුබෝවන් දුවේ පුතේ මම බණ්ඩාරවිල මධ්‍ය මහවිද්‍යාලයේ ජීව විද්‍යා ගුරුතුමියක් ලෙස කටයුතු කරනවා මගේ නම නිල්මිණි ප්‍රනාන්දු අද මං ආවේ ඔයගලන්ට ඔයගලත් එක්ක සාකච්ඡා කරන්න ශුද්‍ර ජීව විද්‍යාව කියන ඒකකයේ පාඩම් කොටසක් එතකොට මීට කලින් ඔයගලන්ට ශුද්‍ර ජීවීන්ගේ හැඳින්වීම කරා ශුද්‍ර ජීවීන්ගේ ස්වභාවය කරා शुद्र जीवन वर्ग दिलीर बैक्टीरिया वायरस वायरॉइड एवं देवल गुडाक साकच्छा करा मट तीयने साकच्छा करा ने उगला डीलंगटे तीयने मातृगावा शुद्र जीवन गेन रो शुद्र जीवन वगा करा ने कोहमद गेन मातृगावा यटते तो देखे दी अभी मुलीम शुद्र जीवन पारिसरे सहमतने कम सिटिया शुद्र जीवन अध्ययने करा नपी පරීක්ෂණාගාරයකට ගෙනෙන්න ඕනේ. එතකොට ඒ සඳහා ශුද්‍ර ජීවීන් අපි වගා කරගන්න ඕනේ. ශුද්‍ර ජීවීන් අපිට පියවියසට පේන්නේ නැහනේ. එතකොට ඒ නිසා අපි අධ්‍යයනය කටයුතු සඳහා විද්‍යාගාරවල કૃත්‍රිම තත්ත්ව යටතේ අපි કૃත්‍රිම මාධ්‍යයක් සපයලා ඒගොල්ලෝ වගා කරගන්න ඕනේ. එතකොට ඒ සඳහා අපි රෝපණ මාධ්‍ය සකස් කිරීම කියලා ඔයගලන්ට විශේෂ නිදේශයේ සඳහන් කරලා තියෙනවා. ඒ අනුව රෝපණ මාධ්‍ය දෙකක් තියෙනවා. ඒතර රෝපණ මාධ්‍ය දෙක තමයි රෝපණ මාධ්‍ය දෙක සකස් කිරීම. රෝපණ මාධ්‍ය දෙකක් තියෙනවා පෝෂේගා කියන මාධ්‍යයයි අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝසේගා කියන මාධ්‍යයයි. ඒතර පෝෂේගා හදන්නේ අපි බැක්ටීරියා වර්ධනයට අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝසේගා මේ මාධ්‍ය හදාගන්නේ දිලීර වර්ධනයට. එතකොට දුවේ පුතේ ඔගලන්ගේ මේ ප්‍රශ්න දෙක විත කලිනුත් අහලා තියෙනවා රෝපණ මාධ්‍ය දෙකක් සඳහන් කරන්න. එතකොට ඔගොල්ලෝ මේ දෙක සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ඔගලන්ගේ කවදා හරි අහන්න පුළුවන් රෝපණ මාධ්‍යයක් කියන්නේ කුමක්ද? එතකොට මං සාමාන්‍ය ව්‍යවහාරයේදී කිව්වට ඒවට ලකුණු දෙන්නේ නැහැ. නමුත් ඔගොල්ලෝ කියන්න ඕනේ හරියම උත්තරේ පරිේශනාගාර තත්ත්වය යටතේ ශුද්‍ර ජීවීන් වර්ධනයට අවශ්‍ය වන පෝෂණය හා රැඳී සිටීම සපයා දෙනු ලබන පෝෂ ද්‍රව්‍යයකට අපි කියනවා රෝපණ මාධ්‍යයක් කියලා. එතකොට ඔන්න ඔය විදිහට අර්ථ දැක්වීම දෙන්න ඕනේ. ඒ එතකොට පෝෂණය කිව්වම මොනවද? දැන් ගහකට වුණත් ශාකයකට වැඩෙන්න අවශ්‍ය පෝෂක අවශ්‍යයි. ජලය, ඛනිජ ලවණ අවශ්‍යයි. ඒ වගේම ශුද්‍ර ජීවීන් වැවෙන්නත් ඒගොල්ලන්ට ඕනේ පෝෂණය. එතකොට පෝෂණය විතරක් දීලා මදි රැඳී සිටින්න ඒගොල්ලන්ට අපි උපස්තරයක් දෙන්න ඕනේ. ඒ සඳහා අපි පාවිච්චි කරනවා ඒගා කියන මාධ්‍යය. ගණිකාරකයක් විදියට ඒගා කියන මාධ්‍යයක් පාවිච්චි කරනවා. එතකොට පෝෂේගා අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගා කියන දෙකම ගණීකරණ රෝපණ මාධ්‍යයක්. ද්‍රව රෝපණ මාධ්‍යයක් තියෙනවා. නමුත් ඕගලන්ගේ විශේෂ නිර්දේශයේ තියෙන්නේ ඝන රෝපණ මාධ්‍ය දෙකක් සකසා ගන්න ආකාරය. එතකොට ඒ සඳහා පරීක්ෂණ ප්‍රායෝගික පරීක්ෂණ අංක 36 තියෙනවා සරල රෝපණ මාධ්‍යයක් පිළියෙල කිරීම. එතකොට මේ පිළියෙල කරාට මදි ඊට පස්සේ අපි රෝපණ يعني ඒකට ශුද්‍ර ජීවීන් ආමුකුලණය කරන්න ඕනේ. ආමුකුලණය කියලා කියන්නේ ශුද්‍ර ජීවීන් ඒ රෝපණ මාධ්‍යයට ඇතුල් කරන එක. ඊළඟට ශුද්‍ර ජීවීන් ඒක ඇතුලේ වගා වෙන්න දීලා ඊට පස්සේ අපි පැය 48ක් විතර ඒගොල්ලන්ට අවශ්‍ය තත්ත්ව සපයා දීලා ඝනවාස හඳුනා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයගලන්ට තියෙනවා මේ පෝෂේගා තුල අඩංගු සංඝටක. අපි හිතමු මුලින්ම අපි හදා ගන්නවා බැක්ටීරියා වගා කරන්න පෝෂේගා මාධ්‍ය. එතකොට ඒක බැක්ටීරියා වගා කරන්න පාවිච්චි කරන්නේ ඒකට අඩංගු සංඝටක තමයි පෙප්ටෝන ග්‍රෑම් 10යි මාංශ නිස්සාරකය ග්‍රෑම් 10යි සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 5යි ඒගා නිස්සා ගණිකාරකයක් තියෙනවා ග්‍රෑම් 15යි මුළු පරිමාව ආශ්‍රිත ජලය 1000ක් වෙනකන් අපි මේ සියල්ලම එකේ හොඳට දිය කරගන්න. දිය කරලා ඉවර වෙලා අපි ඕනම රෝපණ මාධ්‍යයක් ජීවාණුහරණය කරන්න ඕනේ. එතකොට අපි ජීවාණුහරණය කිරීම සඳහා භාවිතා කරන්නේ තෙත් තාපය. මීට කලින් පාඩමකදීත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති රෝපණ මාධ්‍ය ජීවාණුහරණ කරන ක්‍රමය. එතකොට තෙත් තාපය මගින් ජීවාණුහරණය කරන්න අපි පාවිච්චි කරනවා පීඩන තාපකය. එතකොට පීඩන තාපකයේ අවශ්‍ය තත්ත්ව සපයලා අපි ඒක ජීවාණුහරණය කරනවා. ජීවාණුහරණය කරලා ඉවර වුණාට පස්සේ අපි
पोषम अपीट पास शुद्र जीवीन नाम कलने किरण इतकोट ईलंगट तीयनवा अर्थापल डेक्स्ट्रो सेगा मध्य हदागा कुहमद एक हदागा अर्थापल ग्राम देसी अग्गानवा ग्लूकोस ग्लूकोस ग्राम विस्सागानवा एगा ग्राम पहलवागानवा आश्रित जाले मिलीटर दहाय मिथन पोडा एगा कियन एक वेरदीम की मिलाती है ग्लूकोस ग्राम विस्सागमय गे ग्लूकोस ग्राम विस्साई एगा गणिकार क्लेस पाविच ग्राम पहलवा आश्रित जाले मिलीटर दाहक दक्वा दियकर इतकोट मेन मेका सामान्य अभी मेक विद्यागारे खरला हदपू एक मंगलांट गेना तीयन मेतीयन पोष एगा माध्य मेक सादा गे अर्थापल टीका अरगन पोतुरला कैली कपला पोड़ियट कपला अभी तंबन तंबल इवर वेला हट पेरनवा तो टेप अभी परीक्षण उगलांट प्रायोगिक परीक्षण कल पेन्नवा तो अभी पेरल इवर वेला फ्लास्क पेरला इट पास एक जीवाणुहरणे किट युदागन तो मेन मेवागे एकगावल वेदगत्कमाय सेंटीग्रेड हतलिहेदी एक गणविनव सेंटीग्रेड हतलिहेदी वडा अडूष्णी एगावल गणविन्न पुलवा तो असा गणी कारक अक्ट एगा पावचिगन तो मेती एगा पाउडेक मे एगा पाउडेक मेके तोट ग्राम अभी एक कीलतीन प्रमाण गण पुलवा ग्राम विस्सा ग्राम विस्सा एक अरगन अभी हट दियकर गाने अर्थापल टीका कपा गवा इट अर्थापल टीका कपा गवा इट पास एक वतुरदाल नटो गवा इलगट अभी पेरा गवा इट पास एक मुल परिमाव दाहन का जलय दानवा ए गाटिक दियकर ग इतोट अभी मेहम दियकर इतकोट अभी दियकर एक नटवन्न आवश्यमन है मको एक कोहमट पीडनतापेकाल रत्कने जीवाणुहरणे करणनीसा अत्यवश्यमन है ईलंगट अभी मेतन इतोट उगलंग विभाग टहान पुलवा मेतन एगा पाविचिकराने ऐ गेला एगा पाविचिकराने अभी गनी कारकया क्लेस ईलंगट अहान पुलवा ग्लूकोस पाविचिकराने शक्ति प्रभवया क्लेस तर मेक पाविचिकराने दिलीर वगा किरीम सदहा इतकोट अभी दैम बालम मेदीन हतलिहट अडूष्णी एगा गणीकरणे वन बेवीन एगा सहित माध्या गणमाध्यास भाविता करण इतकोट अपीट प्रायोगिकांक प्रायोगिक परीक्षण तिस्हाये तीयनवा सरल रोपण माध्या पिलियल किरीम ती अभी ये रोपण माध्य पिलियल किरल इवराय पोषेगा हरि अर्थाप डेक्स्ट्रो सेगा ईलंगट अभी पोषण माध्या क्षुद्रजीवीन आमुकलनेकराने कोहमद किल बल तो आमुकलने किरीम सदहा उगलांट तीयनवा आमुकलन पुडुवा मेतीने आमुकलन पुडुव एतोट अभी हितमु दैन अभी क्षुद्रजीवीन इन्नतना खोया गन्नोने तो क्षुद्रजीवीन अपिट गन्न पुलुवा योगट्ट एक क्षुद्रजीवीन इन्नो बैक्टीरिया इन्नो तो अभी हितमु अभी सामान्य मेक योगट्ट एकक वगे किल हितुवत योगट्ट एके मे वगे चुट्टा करगन पोडा अरगन अभी गो मे वगे चुट्टा करगन इवर वेला हट पुडुअट मेहम अरगन इट पास मे वगे मेतनी पटांग अरगन मे विधियट मे विधियट चुट्टा मेहम अरगन मे विधियट सिक्सैक आकार मे विधियट अभी अंदगन आर हरि मे विद्य शुद्रजीवी अतुल करवा इतकोट अट लवा मेन मे अवसाने शुद्रजीवी गणावास अदुनागन पुलवा तोट विद्यटअपी तामत मे वेडबिमक करवा परीक्षणागार तत्ते करवा मेव हट जीवाणुहरणे कल्ला परसरा कदागण्डोने मुको नेता अवटीन शुद्रजीवी नोको मेकट अतुन पुलवा अभी बला बैक्टीरिया वलिन्न शुद्रजीवी इक बैक्टीरिया वलिन्न किरीवलिन्न बैक्टीरिया तो बैक्टीरिया गो अभी मेहम अरगन सामान्य मेहम सांपूर्ण्यम अरिन्न सामान्य मेहम वगे अपूति तत्ते अटते
මෙහෙම අපි කියන්නේ සාමාන්‍ය මෙහෙම අපූතී තත්ත්ව යටතේ කියන්නේ ෂොඩක් වහගෙන ශුද්ධ ජීවින ඇතුල් නොවන ලෙස අපූතී තත්ත්ව යටතේ අපි මෙන්න මේ විදියට යෝගට් එකෙන් පොඩ්ඩක් ගත්තා ආමුකලන පොඩුවට ගත්තා ඊට පස්සේ මෙහෙම සිග්සැක් ආකාරයට අපි ඇඳගෙන යනවා එතකොට මෙතන තියෙනවා ශුද්ධ ජීවි අපි ඊට පස්සේ දැන් මේක වහලා තියනවා ඒ කියන්නේ ශුද්ධ ජීවින් වැඩිවීමට අවශ්‍ය සියලුම පරිසර තත්ත්ව සපයලා බීජ ඖෂණය වෙන්න දෙනවා ඒ කියන්නේ ශුද්ධ ජීවීන් වර්ධනය වෙන්න ඉඩ හරිනවා. එහෙම කරලා පැය 48කට විතර පස්සේ බැලුවම ඕගලන්ට ශුද්ධ ජීවීන් ඝනාවාස හඳුනා ගන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහට ඝනාවාස ප්‍රායෝගික පරීක්ෂණ එකේ පෝෂණ මාධ්‍යයක් ශුද්ධ ජීවීන්ගේ නාමකලණය කිරීම. එතකොට පෝෂණ මාධ්‍යයක් කිව්වම අපිට දැන් ගන්න ශුද්ධ ජීවීන්ගේ කියන්නේ අපි යෝගට් එකක ඉන්නවා නම් රාවල ඉන්නවා නම් ශුද්ධ ජීවීන් පස්සල ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන් ඕනෑම මාධ්‍යයකින් ශුද්ධ ජීවීන් අරගෙන අපි ඒගා තැටිය මත ආමුකුලණය කරනවා. ඊළඟට අපි බලමු එහෙම දාලා පැය 48කට විතර පස්සේ ශුද්ධ ජීවී ඝනාවාස වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බැක්ටීරියා ඝනාවාස නිකන් අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ අපි හිතමුකෝ සාමාන්‍ය ස්ට්‍රෙප්ටොකොකස් ඉන්නවා කියලා බැක්ටීරියාවක් ඉන්නවනම් නිකන් සාමාන්‍යයෙන් අපිට පාටින් හැඩයින් ඒගොල්ලෝ අඳුර ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය අස්පජිලස් ගත්තොත් එයා නිකන් කොළපාට ඝනාවාසයක්. ඒතර ශුද්ධ ජීව විද්‍යාව වැඩි දුර හදාරනකොට ඔයගොල්ලෝ ශුද්ධ ජීව විද්‍යාගාරයක වැඩ කරොත් එහෙම දිලීරවල ඝනාවාසයක් කොහොමද දකින්නේ? බැක්ටීරියා ඝනාවාසයක් කොහොමද දකින්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා. නමුත් ඔයගොල්ලන්ගේ විභාගෙට මේ ඝනාවාස කොහොමද හඳුනාගන්නේ කියන එක අහන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආමුකලණය කරාට පස්සේ නිකන් ශුද්ධ ජීවීන් ඉන්නවා නම් එතන වැඩිලා ඉන්නවා පේනවා. එතකොට ඒ පරීක්ෂණය ඒකෙන් කරන්නේ. ඊළඟට අපි බලමු තව තියෙනවා දැන් ශුද්ධ ජීවීන් දැන් අපි බීජ ඖෂණය වෙන්න දාලා අපිට ඇපිය වියසට පේන්නේ නැහැ. ඒ නිසා ශුද්ධ ජීවීන් අපි බලා ගන්න නම් වර්ණ ගන්නවන්න ඕනේ. මොකද ශුද්ධ ජීවීන් කියන්නේ අවර්ණයි. ආලෝකාන්වික්ෂයෙන් බැලුවම අපි නිකම්ම බැක්ටීරියාවක් බැලුවොත් එහෙම ආලෝකාන්වික්ෂයෙන් ඒගොල්ලෝ අවර්ණයි. පාරදුෘශ්‍යයි. ආලෝකයේ විනිවිද යනවා. ඒ නිසා පේන්නේ නැහැ. ඒ නිසා අපි කරන්න ඕනේ ශුද්ධ ජීවීන් සඳහා වර්ණ ගන්නවන්න ඕනේ. දැන් අපි ශුද්ධ ජීවීන් හා වර්ණ ගැනීම කියන ප්‍රායෝගික පරීක්ෂණ අංක 37 තියෙන ඕගලන්ට සරල වර්ණකයක් යොදා ගැනීමෙන් යෝගට් සහ රාවල සිටින ශුද්ධ ජීවීන් වර්ණ ගැනීම. එතකොට ඒ සඳහා අපි දැන් කරන පියවර බලමු. පළමුව අපි පිරිසුදු කිරීමට උචිත ද්‍රව්‍යයක් භාවිත කරලා මේක හොඳින් පිරිසුදු කරගන්න ඕනේ. එතකොට ඒ සඳහා අපි පාවිච්චි කරනවා මද්යසාර, එතනෝල් වගේ එකකින් අරගෙන පුළුන් කෑල්ලක් අරගෙන හොඳට මේක ශුද්ධ ජීවීන්ගෙන් තොර කරගන්නවා. ඊට පස්සුව අපි ඒක වාතයේ වියල ගන්නවා. නිකන් වාතයේ එහාට මෙහාට ගිනිහිලා වියල ගන්නවා. ඊට පස්සේ අපි මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරනකොට අපි මේක කෙලවරකින් අල්ල ගන්න ඕනේ නැත්නම් අපේ අතේ ඉන්න ශුද්ධ ජීවීනුත් මේකට යන්න පුළුවන්. ඒ නිසා අපි පරිහරණයේ දේවල් කෙලවරින් අල්ලා ගත යුතුයි. එතකොට ඒ දේවල් කරලා දැන් අපි බලමු යෝගට් එකක හරි එහෙම නැත්නම් උදෝපු කිරිවල හරි බැක්ටීරියා රෝපණයක් සාදාගන්නේ කොහොමද කියලා. එතකොට අපිට මුලින්ම කරන්න ඕනේ අපි ජීවාණුකරණය කරන ලද ආමුකලන පුඩුව. එතකොට ජීවාණුකරණය කරන ලද ආමුකලන පුඩුව කියලා කියන්නේ අපි මේක වියලි තාපය යටතේ රත් කරන්න ඕනේ. මේ සඳහා අපි මේ වගේ ස්ප්‍රිතු ලෑම්ප් එකක් හරි බන්සන් දාහකයකට අල්ලලා රක්ත තප්ත වෙනතුරු රතු පාට වෙනතුරු මේක ජීවාණුකරණය කරනවා. කරලා ඉවර වෙලා පොඩ්ඩක් නිවෙන්න අරිනවා. නිවෙන්න ඇරලා අපි බැක්ටීරියා රෝප මේ වගේ බැක් මේ කිරි යෝගට් එකක ශුද්ධ ජීවීන් කියන්නේ බැක්ටීරියා ඉන්න පුළුවන්. ඒ බැක්ටීරියා ටිකක් මෙහෙම අරගෙන අපි දන්නේ නැහැ බැක්ටීරියා එතන ඉන්නවාද කියලා. කොහොම හරි අපි මේකේ වැඩිලා ඉන්නවා ශුද්ධ ජීවීන් බැක්ටීරියා මෙහෙම චුට්ටක් මේ පුඩුවට අරගෙන ඒටත් ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ ආශ්‍රිත ජල බිඳුවක් හෝ බිඳු දෙකක් වීදුරු කඩාව මත තබන්න ඕනේ. ජීවාණුහරණය කළ දාක්‍රමණ පුඩුවෙන් ලබාගත් ආශ්‍රිත ජල බිඳුවක් හෝ බිඳු දෙකක් වීදුරු කඩාව මත තියලා අපි හිතමු දැන් මේ විදියට වතුර ටිකක් දාන්න පුළුවන්. හැබැයි මේකෙන් නෙවෙයි දාන්නේ ආක්‍රමණ පුඩුවේ. ආක්‍රමණ පුඩුවේ මේ විදියට වතුර බිඳුවක් දාලා
ඊට පස්සේ අපි ආයි මේක හොඳට ජීවානුහරණය කරන්න ඕනේ ජීවානුහරණය කරලා පොඩ්ඩක් නිවෙන්න ඇරලා බැක්ටි මේ කිරිවල තියෙන චුට්ටක් අපි මේ විදියට හූරලා ගන්නවා ඒකෙන් පොඩ්ඩක් අරගෙන මේ විදියට මෙතන මෙහෙම වෘත්තාකාරව පතුරවනවා ඔන්න චූටියට වෘත්තාකාරව තුනී තවරුමක් එන විදියට මේ විදියට හීනියට වෘත්තාකාරව අපි ගොඩාක් දැම්මුත් එහෙම අපිට ආලෝකාන්වික්ෂයෙන් බලා ගන්න බැරි වෙනවා අපි මේව වෘත්තාකාරව පුඩුවෙන් ලබා එතකොට ආමු මේ නියදියක් සුළු ප්‍රමාණයක් තබා ගන්න ඊට පස්සේ තුනී අඳුනක් ඇති වෙන විදියට වෘත්තාකාරව පතුවල අපි වාතයේ මේක වියල ගන්න ඕනේ වාතයේ වියලනවා කියන්නේ එහාට මෙහාට අරගෙන යනවා ඊට පස්සේ අපි නැවතත් අපි අඳුන තාප තිර කරන්න ඕනේ තාප තිර කරනවා කියන්නේ මේක බන්සන් දැල්ලට අල්ලලා මෙන්න මේ වගේ මෙහෙම මේ මෙහෙම එහාට මෙහාට ගිනියනවා තාප තිර කරනවා ඒ කරන්නේ ශුද්‍ර ජීවීන් මේකේ අලෝ ගන්න නැත්නම් ඔයගොල්ලෝ වර්ණක දාලා සෝදනකොට මේකේ තියෙන ශුද්‍ර ජීවීන් විනාශ වෙන්න පුළුවන් ඊට පස්සේ අපි ඊළඟට කරන්නේ තාප තිර කරාට පස්සේ මේ තියෙන මෙතිලීන් බ්ලූ කියන එකක් මේ මෙතිලීන් බ්ලූ වලින් චුට්ටක් අපි මේ මෙතිලීන් බ්ලූ තියනවා එතකොට මේකට අපි ඩ්‍රොපර් එකක් පාවිච්චි කරලා මේක මතට මෙතිලින් බ්ලූ බින්දුවක් පමණ දානවා. දාලා ඒකේ කාලය වැදගත් අපි තත්පර 30ක් 60ක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පැය ගණන් මිනිත්තු ගණන් ඒ කියන්නේ මිනිත්තු 5ක් 10ක් තියන්නේ තත්පර 30ක් 60ක් විතර වර්ණ ගන්නවන්න තියෙනවා. තියලා අපි මේ විදියට වර්ණ ගන්නවන්න මෙහෙම මිනිත්තු 30ක් විතර තියලා ඊට පස්සේ දැන් හොඳට මේක වේලිලා තියෙන්නේ දැන් අපි මෙහෙම වැඩිපුර වර්ණක සේදිලා යන්න මේ විදියට ගලා යන ජලයෙන් සෝදනවා. එතකොට සේදුවම හොඳට වැඩිපුර ජලය ටික මේ විදියට ඉවත් කරලා මෙතන ඕගලන්ට පෙනෙයි නිල් පාටට දකින්න හම්බුයි. ඊට පස්සේ ඕගොල්ලෝ කරන්න තියෙන්නේ ආලෝක අන්වික්ෂයෙන් බලන්න පුළුවන්. එතකොට ඕගලන්ට මේක ඉන්න බැක්ටීරියා නිරීක්ෂණය කරන්න පුළුවන්. සාමාන්‍ය මේකේ ඉන්නේ ස්ට්‍රෙප්ටොකොකස් වගේ බැක්ටීරියා ඉන්න පුළුවන්. හරි ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් ඒ වගේ ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. නමුත් අපිට පේන්නේ නිකම් පොඩියට රවුමට නිකම් නිල් පාටින් වර්ණ ගැන්විලා ශුද්‍ර ජීවීන් දකින්න පුළුවන්. එතකොට අන්නේ ටික තමයි ඔයගලගේ ප්‍රායෝගික පරීක්ෂණ 36 සහ 37 තියෙනවා ශුද්‍ර ජීව විද්‍යාව අදාළ පරීක්ෂණ දෙකක්. එතකොට ඔයගලගේ විභාගයට අහන්න පුළුවන් රාවල තව අපි දැන් යෝගට් වල විතරයිනේ කරේ රාවල ඉන්න ශුද්‍ර ජීවීන් බලාගන්නේ කොහොමද කියලා. එතකොට මේ විදියම තමයි පොඩි වෙනසයි කරන්නේ. ඒකෙදි අපි අර මුලින්ම කියවනේ ආශ්‍රිත ජලය දානවා කියලා. ආශ්‍රිත ජලය දාන්නේ නැහැ. ඒ වෙනුවට කෙලින්ම අපි මේක රක්ත තප්ත වෙන තුරු රත් කරනවා. රාවලින් චුට්ටක් මෙහෙම ගන්නවා. ආමුකුළුණ පුඩියෙන් අරගෙන මේක මත තියනවා. තියලා අර විදියටම වර්ණ ගන්නවන පියවර සියල්ලම සමානයි වෙනසකට තියෙන්නේ අර ආශ්‍රිත ජලයේ බිඳුවක් දාන්නේ හේතුව මේක නිකන් මේක ඝනයක් වගේනේ ඒ නිසා මේක පොඩ්ඩක් දිය කරගන්න ආශ්‍රිත ජලය දාන්න ඕනේ රා කියන්නේ ද්‍රවයක්නේ එතකොට ඒකේ ශුද්‍ර ජීවින් බලා ගන්න ආය ආශ්‍රිත ජලය දාන්න ඕනේ නැහැ එතකොට ඒ විදියට බලා දැම්මම අපිට අන්වීක්ෂයෙන් හොඳට දැන් රාවල නම් ඉන්න පුළුවන් රාවලත් බැක්ටීරියාත් ඉන්නවා දිලීරත් ඉන්නවා සාමාන්‍ය සැකරොමයිසිස් සෙරිවිසියේ කියන දිලීරේ ඉන්න පුළුවන්. එතකොට ඒවා ඕගලන්ට ගොඩාක් දුරට ඉගෙන ගන්න හම්බෙයි විශ්වවිද්‍යාලට ගියාම දැනට ඕගලන්ගේ විභාගෙට අහනවා නම් අහන්නේ යෝගට් එකකින්. එහෙම නැත්නම් රාව නියදියකින් ශුද්‍ර ජීවීන් වර්ණ ගන්නවන්නේ කෙසේද? එතකොට ඕගලෝ මේක පොයින්ට් එකක්වත් අඩු නැතුව සියල්ලම සඳහන් කරන්න ඕන. එතකොට ඒ වගේම විද්‍යාගාරයේදී බහුලව භාවිතා කරන වර්ණක වර්ග නම් කරන්න කියලා අහන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් භාවිතා කරේ මෙතිලීන් බ්ලූනේ. නමුත් ඊට අමතරව තියෙනවා ක්‍රිස්ටල් වයලට්, සැප්‍රනින්. ඔය වගේ වර්ණක තියෙනවා. මේවා භාවිතා කරලත් ශුද්‍ර ජීවීන් වර්ණ ගන්නවන්න පුළුවන්. එතකොට ඔන්න ওই ටික තමයි ඔයගලන්ට ප්‍රායෝගික පරීක්ෂණ යටතේ තියෙන්නේ. අපි එහෙනම් ඊළඟට බලමු ඔයගලන්ගේ විෂය නිර්දේශයේ දැන් අපි මුලින්ම ගත්තොත් එහෙම ශුද්‍ර ජීවීන් ස්වභාවය කරලා ශුද්‍ර ජීවීන් වර්ග කරලා ඊට පස්සේ ඕගොල්ලෝ කරනවා රෝපණ මාධ්‍ය කරලා රෝපණ මාධ්‍යයක් හදාගන්නේ කොහොමද ඊට පස්සේ වර්ණ ගන්නවන්නේ කොහොමද කියලා
ඊළඟට අපි බලමු ඊළඟට ශුද්‍ර ජීවීන් හා රෝග ශුද්‍ර ජීවීන් හා රෝග පාඩම තමයි ඊළඟ ඔයගලන්ට තියෙන්නේ ශුද්‍ර ජීවීන් සහ රෝග එතකොට අපි දැන් ශුද්‍ර ජීවීන් හා රෝග කිව්වම අපි මෙතනදී කතා කරන්නේ රෝග ගැනයි ශුද්‍ර ශුද්‍ර ජීවීන් හා සම්බන්ධ රෝග නැත්නම් දැන් අපි රෝගයක් කිව්වම අපිට දියවැඩියාව තියෙන පුළුවන් හෘදය ආබාධ තියෙන පුළුවන් ඒවත් රෝගනේ නමුත් අපි මෙතනදී කතා කරන්නේ ශුද්‍ර ජීවියට හා අදාළ රෝග එතකොට සාමාන්‍යයෙන් අපි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් හැමතැනම ශුද්‍ර ජීවීන් ඉන්නවා අපේ හැම මතත් ශුද්‍ර ජීවීන් ඉන්නවා අපේ අභ්‍යන්තරයේ ශුද්‍ර ජීවීන් ඉන්නවා හැබැයි හොඳට මතක තියාගන්න සාමාන්‍ය නිරෝගී කෙනෙක්ගේ අභ්‍යන්තර පටකවල ශුද්‍ර ජීවීන් නැහැ උදාහරණයක් විදියට ගත්තොත් රුධිරය ශුද්‍ර ජීවීන්ගෙන් තොරයි මොළය ගත්තොත් ශුද්‍ර ජීවීන්ගෙන් තොරයි එහෙම ශුද්‍ර ජීවියෙක් ගියොත් ඒක රෝගයක් අපිට කියන්න පුළුවන් මෙනින්ජයිටිස් මොළයට බැක්ටීරියාවක් ගිහිල්ලා රෝගයක් ඇති වුණා කියලා එතකොට සාමාන්‍යයෙන් අපි ඕගලන්ගේ එක අවුරුද්ද කැහුවා සාමාන්‍ය ශුද්‍ර ජීවී සමුදායේ ස්වභාවය කුමක්ද කියලා. එතකොට දැන් ඔයගලන්ට හිතෙනවානේ මොකද්ද මේකට ලියන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ පටන් ගන්නකොටම කියන්න ඕනේ අපි සාමාන්‍යයෙන් අපේ උපතට පෙරගත්තොත්, ඒ කියන්නේ බ්‍රූනේදී ගත්තොත් අපි ශුද්‍ර ජීවීන්ගෙන් තොරයි. දැන් ඒ අවුරුද්දේ සිලබස් එකේ අවුරුත් හිතන්නේ නැහැ නේ කොහොම ලියයි කියලා. ඒ කියන්නේ උපත් ඒ කියන්නේ දරුවෙක් අපි අම්මා කෙනෙක්ගේ බඩ ඇතුලේ ඉන්නකොට ගර්භාෂය ඇතුලේ ඉන්නකොට අපි කියන්නේ බ්‍රූණයක් කියලා. එතකොට ඒ බ්‍රූණය ශුද්‍ර ජීවීන්ගෙන් තොරයි. එතකොට එයා ඊට පස්සේ යෝනි මාර්ගයෙන් උපදිනකොටම එයා යෝනි මාර්ගයේ ඉන්නා ශුද්‍ර ජීවීන් ලැක්ටෝබැසිලි කියලා ලැක්ටෝබැසිලස් ඒ ශුද්‍ර ජීවීන්ට නිරාවරණය වෙනවා. එතකොට ශුද්‍ර ජීවීන්ට නිරාවරණය වුණාට පස්සේ එයාගේ අන්ත්‍රය තුලට ශුද්‍ර ජීවීන් ඇතුල් වෙනවා. ඉතින් එතනින් ඉඳලා හැම ජීවියෙකුගේම ඇඟ ඇතුලේ සහම මත සහ අභ්‍යන්තරයේ ශුද්‍ර ජීවීන් ඉන්නවා. එතකොට අන්න ඕගලගෙන් අහන්න පුළුවන් ඔය ඔක්කොම ඕගල සමුදායේ ස්වභාවය කිව්වම දේහය මත ඇතුළත අනිකුත් ශුද්‍ර ජීවීන් ඝනාවාස ස්ථාපනය වීමට අපි කියනවා ශුද්‍ර ජීවී සමුදාය කියලා. ශුද්‍ර ජීවී සමුදාය කියන්නේ අපේ දේහය මත හරි ඇතුළත හරි ඉන්න ශුද්‍ර ජීවීන් ඝනාවාස ස්ථාපනය වෙනවට අපි කියනවා ශුද්‍ර ජීවී සමුදාය. එතකොට අපේ ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන් ස්ථාන තමයි නාසයේ ඉන්න පුළුවන්. උගුරේ ඉන්න පුළුවන්. ශ්වසන මාර්ගයේ ඉහළ ප්‍රදේශයේ. මොකෝ පහළ කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා පෙනහළු. පෙනහළු කිව්වම අභ්‍යන්තර අවයවය. එනිසා ඉහළ ප්‍රදේශයේ කියලාම ලියවෙන්න ඕනේ. ආන්ත්‍රික මාර්ගය. මෞත්‍රලිංගික මාර්ගය වැනි ස්ථානවල හැබැයි ඉන්නේ පෘෂ්ඨවල. ඒ කියන්නේ ශ්ලේෂ්මල පටල ආවරණයේ තමයි ශුද්‍ර ජීවීන් ඉන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ මාර්ගවල ඉන්නවා නමුත් ගොඩාක් වෙලාවට ශුද්‍ර ජීවීන් අපිට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අහිතකරයක් නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපේ අන්ත්‍රයේ ජීවත් වෙනවා එස්කිරිෂියා කෝලයි කියන බැක්ටීරියාව. එයා ඉන්න නිසා අපිට සල්මොනෙල්ලා ටයිෆි කියලා උණසන්නිපාතයේ හදන ශුද්‍ර ජීවියෙක් ඉන්නවා. එයා ඝනවාසී වීමකරණය වළක්වනවා. එතකොට ඒක වාසියක්. එතකොට ඒක ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ ගැරිස් ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට උදව්වකුත් කරනවා සමහර ලාවට ශුද්‍ර ජීවීන් සමහර වෙලාවට ශුද්‍ර ජීවීන් මගින් මේ එස්කිරිෂියා කෝලයි මගින් හදනවා විටමින් B විටමින් K ඒ වගේ විටමින් නිෂ්පාදනය කරනවා කරලා රුධිර සංසරණයට ගිහිල්ලා අපිට ඒවා දේහයට අවශෝෂණය කරනවා ඒ කියන්නේ එහෙනම් ශුද්‍ර ජීවීන් කිව්වම අපි එකපාරට හිතුවට ඒගොල්ලෝ භයානකයි කියලා කිව්වට අපිට හොඳ දේවලුත් කරනවා ශුද්‍ර ජීවීන්. ඒක එතනදී ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒ වගේම තමයි මේ යෝගට් වල ඉන්නවා. දැන් අලුතේ උගන්වලා තියෙන ඔයගොල්ලන්ට ප්‍රෝබයොටික්ස් කියලා. ඒ කියන්නේ මේ සජීවී ශුද්‍ර ජීවී රෝපණ මාධ්‍යය. එතකොට මේකෙත් ශුද්‍ර ජීවීන් ඉන්නවා. එතකොට මේගොල්ලන්ගේ ඉන්න බැක්ටීරියා නිසා අපේ ඇඟ ඇතුලේ පාචනය හදන එක වළක්වනවා. දැන් කාට හරි පාචනය හැදිලා තියෙන වෙලාවක වෙලාවකට කියන යෝගට් එකක් කන්න කියලා. ඒ යෝගට් කන්න කියන්නේ මේකේ ඉන්න ශුද්‍ර ජීවියාට පුළුවන් පාචනය හදන ශුද්‍ර ජීවියාව විනාශ කරලා දාන්න. ඝනවාසීකරණය කරන එක වළක්වනවා. ඒකට අපි කියනවා ප්‍රෝබයොටික්ස් කියලා කියනවා. එතකොට ඒ විදියට ඔන්න ශුද්‍ර ජීවීන් ඉන්න ස්ථාන කිව්වා. හැබැයි සමහර වෙලාවට ශුද්‍ර ජීවීන් ඔහොම ඉඳලා අහිංසකව ඉඳලා අපිට يعني සාමාන්‍ය අපි දුර්වල වුණාම ශුද්‍ර ජීවීන් අපිට ලෙඩ රෝග ඇති කරනවා.
ඒ වෙලාවට අපි කියනවා ඒගොල්ලන්ට අවස්ථාවාදී ශුද්‍ර ජීවීන් එහෙම නැත්නම් අවස්ථාවාදී ව්‍යාධි ජනකයා අවස්ථාව එනකම් බලන් ඉන්නේ දැන් ඉස්කිරිෂියා කෝලයි කියන එක්කෙනා ආහාර මාර්ගයේ ඉන්නකම් කිසිම බේහානියක් කරන්නේ නැහැ නමුත් එයා මුත්‍රාශයට අපේ ආහාර මාර්ගයේ වෙනත් තැනකට ගියොත් ලෙඩ රෝග ඇති කරනවා ඒ වගේම අපි දුර්වල වුණොත් අපිට අපි හිතමු තුවාලයක් ඇති වුණා අධික ලෙස ප්‍රතිජීවක භාවිතා කරා එහෙම නැත්නම් මහන්සි වුණා එතකොට අපිට ලෙඩ රෝග හැදෙනවා වැඩිනේ ඒ කියන්නේ එතකොට අපි දුර්වල වුණාම ශුද්‍ර ජීවියා ඉක්මනට ඒක අපිට රෝග හදන්න බලනවා එතකොට ඒ වගේ ශුද්‍ර ජීවීන්ට අපි කියනවා අවස්ථාවාදී ශුද්‍ර ජීවීන් කියලා තේරුණාද දැන් එතකොට ඕගොල්ලෝ දැනගන්න තියෙනවා එතන ශුද්‍ර ජීවීන් කිව්වම හැම තැනම හිටියට අපේ ඇඟ මත ඇතුළේ ජීවත් වෙනවා ඒගොල්ලන්ගෙන් අපිට හානියක් නැතිව ඉන්නවා නමුත් අපිට යම් කිසි මොකක් හරි බලපෑමක් ආවම දුර්වල වුණාම එයා අපිට රෝග හදන්න උත්සාහ කරනවා ඒ වගේ අයට අපි කියනවා අවස්ථාවාදී ව්‍යාධි ජනකයන් කියලා දැන් තව වචනයක් තියෙනවා දුවේ පුතේ දැන් ඔයගොල්ලෝ ශුද්‍ර ජීවීන් කියන්නේ ව්‍යාධි ජනකයන් කියන්නේ දෙන්නේ හැම තැනම ශුද්‍ර ජීවීන් හිටියට ඒගොල්ලෝ හැමෝම ලෙඩ හදන්නේ නැහැ ලෙඩ හදන ශුද්‍ර ජීවීන්ට තමයි අපි කියන්නේ ව්‍යාධි ජනකයන්. දැන් ඕගලන්ට විභාග ප්‍රශ්න පත්‍රයක මොනවා හරි එක පාට ලියවෙනවා ශුද්‍ර ජීවියෙක් කියලා. එතකොට ඕගලන්ට සමහරවිට ව්‍යාධි ජනකයෙක් ලියන්න ඕන තැනක ශුද්‍ර ජීවියා ලිව්වොත් වැරදි ඒක. يعني ව්‍යාධි ජනකයා කියලා කියන්නේ ලෙඩ රෝග හදන ශුද්‍ර ජීවියාට. එතකොට ඔන්න ඔය විදියට ඕගොල්ලෝ එතන ඒ කාරණා ටික දැනගන්න ඕනේ. ඊළඟට රෝගයක් හා සම්බන්ධ යෙදුම් ටිකක් තියෙනවා ඕගලන්ට. රෝගයක් හා සම්බන්ධ ඒකත් ගොඩාක් අවුරුදුවල ප්‍රශ්න පත්‍රවල අහලා තියෙනවා. දැන් ඉස්සෙල්ලම අපි දැන් රෝග හා සම්බන්ධ යෙදුම් වලට ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ රෝගයක් කියන්නේ මොකද්ද කියලා. දැන් හැමෝම රෝගී වෙනවා. දැන් ඕගොල්ලෝ උනත් කියන්නේ හැබැයි හැම රෝගයක්ම නෙවෙයි. ශුද්‍ර ජීවීන් ආසාදනය වෙලා ඒගොල්ලන්ගේ අන්තඵල එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය නිසා අපි කායිකව ඇතිවන දුබලතාවයකට කියනවා රෝගයක් කියලා. දැන් අපි ඕනම කෙනෙක්ට රෝගයක් හැදුනම අපි ඉන්න විදියට ඉන්න බෑනේ අපි දුර්වල වෙනවා. ඒතර කායිකව ඇතිවන දුබලතාවයක්. ශුද්‍ර ජීවීන්ගේ අන්තඵල සහ ක්‍රියාකාරීත්වය නිසා අපි කායිකව ඇතිවන දුබලතාවයට කියනවා රෝගයක් කියලා. එතකොට ඕගලංගෙ විභාගෙට අහන්න පුළුවන් මෙන්න මේ පද හතර. රෝගයක් හා සම්බන්ධ පද හතරක් තියෙනවා. ව්‍යාධි ජනකයා, ධාරකයා, ව්‍යාධි ජනකතාවය, පරපෝෂිතය. එතකොට ඔන්න ඕවනම් කටපාඩමේ දැනගන්න වෙනවා. එතකොට ව්‍යාධි ජනකයෙක් කියලා කියන්නේ කවුද? රෝගයක් හටගැන්වීමට හැකියාව ඇති ශුද්‍ර ජීවියා හෝ ජීවී නොවන ආකාරය. මොකද එතකොට දැන් ශුද්‍ර රෝගයක් හටගැන්වීමට හැකියාව තියෙනවා නම් අපි ආඩ කියනවා ව්‍යාධි ජනකයා කියලා. හෝ අලුතෙන් දාලා තියෙනවා ජීවී නොවන ආකාරය. දැන් ඕගොල්ලෝ දන්නවනේ වෛරස් ගත්තොත් අපි කියනවා එයා ජීවියෙක්ම නෙවෙයිනේ. එතකොට නමුත් වෛරසත් ව්‍යාධි ජනකයෙක්. එතකොට ඔන්න ඒ විදියට ජීවී නොවන ආකාරය. තව ඊට පස්සේ ධාරකයා කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්න බලන උදාහරණයක් විදියට දැන් ඕනෑම රෝගයක් හටගන්න ආසාදිත ව්‍යාධි ජනකයා තම දේහයේ මත හෝ තුල ජීවත් වීමට හා ගුණණය වීමට පහසුකම් සපයන ජීවියා. දැන් මම ගත්තොත් මට ලෙඩක් හැදෙනවා නම් ශුද්‍ර ජීවියකින් ලෙඩක් හැදෙනවා නම් මම ධාරකයා. එතකොට මම ඒ ජීවියාට මගේ දේහය මත හරි තුල ජීවත් වෙලා ගුණණය වෙන්න පහසුකම් සපයනවා නම් මම ධාරකයා. ඉතින් ඔයගොල්ලෝ විභාගෙට ගියාම එහෙම විස්තර කරාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ පොතේ තියෙන විදියටම ලියන්න ඕනේ. එක වචනයක් හරි අඩු කරලා දැමංක මෙන්න මෙතන ආසාදිත ශුද්‍ර ජීවියා කිව්වොත් වැරදි. ආසාදිත ව්‍යාධි ජනකයා හා එතකොට තම දේහය මත හෝ තුල ඒ වචන දෙකම අවශ්‍යයි. ගුණණය වීමට පහසුකම් සපයන ජීවියා. ඒ වගේම ව්‍යාධි ජනකතාවය. දැන් ව්‍යාධි ජනකයයි ව්‍යාධි ජනකතාවයයි කියන්නේ මොකද්ද? මෙතන කියන්නේ රෝගයක් හටගැන්වීමට ඇති ශුද්‍ර ජීවියා. මෙතන කියන්නේ ධාරකයාගේ ආරක්ෂණ යාන්ත්‍රණ මැඩ පවත්වා ගනිමින් ධාරකයා තුල රෝග හටගැන්වීමට ව්‍යාධි ජනකයා සතු හැකියාව. කියන්නේ රෝගයක් හටගැන්වීමට ඇති හැකියාවට අපි කියනවා ව්‍යාධි ජනකතාවය. ඊළඟට පරපෝෂිතයා. පරපෝෂිතයට තමයි මේ රෝගයේදී වාසිය වෙන්නේ. ධාරකයට හානියක්. මොකද ධාරකයාගෙන් පෝෂණය ගන්නෙ. ධාරකයට තමයි හානි කරන්නේ.
එතකොට රෝග හට ගන්නවා. නමුත් පරපෝෂිතයා ජීව්‍ය ජීවියෙකු මත හෝ ඒ ජීවියා තුල ජීවත් වෙමින් පෝෂක සහ අනෙකුත් සම්පත් ධාරකයාගෙන් ලබා ගන්නා ජීවියෙකු හෝ ජීවියෙකු නොවන ආකාරය. එතකොට අන්න එතනත් තියෙනවා ආයි වචනයක් ජීවියකා ජීවියෙක් නොවන කියන්නේ ඔගොල්ලෝ මුල් පාඩමේදී ඉගෙන ගත්ත වෛරස්. වෛරස් ගත්තොත් කිසිම සෛලීය සංවිධානයක් නැහැ. ප්‍රාග්ඥාෂ්ටිකත් නැහැ, ශූන්‍යෂ්ටිකත් නැහැ. ඒ නිසා අනිත් එක යාට කිසිදු පරිවෘතීය ක්‍රියාවක් කරගන්න බෑ ධාරකයක් නැතුව. ඒ නිසා තමයි අපි කියන්නේ ජීවියේ නොවන ආකාරයකම වෛරස් ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔගලගෙන් අහන ඊළඟ ඒ ප්‍රශ්නේ. දැන් අපි බලමු දැන් අපිට ලෙඩ හදන ශුද්‍ර ජීවියා ව්‍යාධි ජනකයා ඉන්නවනේ. ව්‍යාධි ජනකයාගේ ලක්ෂණ මොනවද කියලා. ව්‍යාධි ජන ඔන්න ඕකත් අහ ඔය මේ මේ ශුද්‍ර ජීව විද්‍යාව හරි වැදගත්. පාස් වෙන්නත් හරි ලේසි. අනිවාර්යෙන් ප්‍රශ්නත් අහනවා. ඒ නිසා ඔයගොල්ලෝ ආසාවෙන් පාඩම් කරන්න මෙන්න මේ ප්‍රශ්නත් ව්‍යුහගත ප්‍රශ්න වලට අහන්න පුළුවන්. ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ මොනවාද? එතකොට අපි ඒ ශුද්‍ර ජීවියෙක්ගේ ඔන්න එක ලක්ෂණයක් තමයි අපේ ඇඟ ඇතුලේ එයාට ප්‍රශස්ත වර්ධනයක් පැවතීම. ඒ කියන්නේ අපේ තියෙන දැන් 37 උෂ්ණත්වය කියමුකෝ, අපේ ඇඟේ තියෙන උෂ්ණත්වය එයාට හොඳින් වර්ධනය වෙන්න පුළුවන්. අන්න ඒකයි ධාරක දේහයේ තත්වයට අනුරූපව ප්‍රශස්ත වර්ධන තත්වයක් පැවතීම. හරි, එයාට පුළුවන් අපේ දැන් අපේ උෂ්ණත්වය එයාට හොඳට වර්ධනය වෙන්න පුළුවන්. අනිත් එක තමයි එයාගේ ඇඟ ඇතුලේ තියෙනවා ධාරක ආරක්ෂණ යාන්ත්‍රවලට විරුද්ධව ආරක්ෂා වීම සඳහා ධාරක සෛලවලට ඇලී සිටීමට ව්‍යුහයක් සහිත වීම. එතකොට ආරක්ෂා වීම සඳහා, ඒ කියන්නේ ධාරකයා දැන් ශුද්‍ර ජීවියෙක් ඇතුළුනාම ධාරකයා බලන්නේ මොනා හරි කරලා එයා විනාශ කරන්න. එයාගේ ඇතුලේ තියෙනවා ආරක්ෂණ යාන්ත්‍රණ. එතකොට ඒ යාන්ත්‍රණ වලින් ආරක්ෂා වෙන්න ව්‍යාධි ජනකයාට තියෙනවා විශේෂ ව්‍යුහ. එතකොට ඔගොල්ලෝ බැක්ටීරියා ගැන ඉගෙන ගන්නකොට දැනගන්න ඇති සාමාන්‍යිත දර්ශීය බැක්ටීරියා සෛලයක කෝෂ්ඨයක් තියෙනවා. ඒ කියන්නේ සෛල බිත්තියට පිටින් කෝෂ්ඨයක් තියෙනවා. එතකොට ඒ කෝෂ්ඨය තියෙන නිසා එයාට මොනවා හරි අපි හිතමු HCL දැන් අපේ ආහාර මාර්ගයේ තියෙන HCL. HCL වලින් ශුද්‍ර ජීවීන් විනාශ වෙනවා. නමුත් කෝෂ්ඨය තියෙනකොට සමහරට ඒක ජීර්ණය කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම ඕගොල්ලෝ අහලා ඇති පිලයි කියලා જાතිය. ශුද්‍ර ජීවියා බැක්ටීරියා දිනකොට පිලයි තියෙන. ඒ පිලයි වලින් උපස්තරයකට ඒ ධාරක සෛල වලට ඇලෙන්න ඉන්න පුළුවන්. ඊළඟට දූලක නිපදවීම. එතකොට අපි මේක ගොඩාක් ඉස්සරහට තව මාතෘකාවකදී කතා කරන නිසා මම දූලක, ඒ කියන්නේ විෂ නිපදවීමේ හැකියාව. ඊළඟට එයාට පුළුවන් තව ශුද්‍ර ජීවියාගේ ලක්ෂණයක් තමයි ආක්‍රමණතාවය සඳහා එන්සයිම දැරීම. එතකොට මේ වචන දෙකම ඕගලන්ට දැන් ඉස්සරහට එනවා. දූලක කියන්නේ දැන්ට මතක තියාගන්න විෂ නිපදවනවා. ආක්‍රමණතාවය කියන්නේ ධාරකයා තුළට ඇතුල් වීම සඳහා මොන හරි විදියකින් ඇතුල් වෙන්න එයාට තියෙන එන්සයිම තියෙනවා. අනිත් එක තමයි ධාරකයාගේ පරිවෘතීය ක්‍රියා වෙනස් කිරීමට සමත් DNA සැනි එන්සයිම දැරීම. එතකොට ඕගොල්ලෝ විභාගෙට මෙන්න මේ ප්‍රශ්නේ ඇහුවොත් එහෙම මේ විදියටම ලියන්න ඕනේ. ඉතින් බයෝලොජි වල තියෙන අමාරුකම ඒකයි. වචනයක් එහෙම මෙහෙම කටපාඩම් කරගෙන ගිහලා ලියන්න බෑ. දැන් අපි ඕගලන්ට අමතක වුණා කියලා හිතමුකෝ, මෙතන ධාරකයාගේ පරිවෘතිය වෙනස් කිරීමට සමත් එන්සයිම දැරීම. නමුත් ලකුණු දෙන්නේ DNA සරි එන්සයිම දැරීම කියන එක අනිවාර්යයි. හරි. දැන් එහෙනම් අපි ඊළඟට බලමු. දැන් ඕගලගේ වෙන පොයින්ට්ස් වලින් ව්‍යාජනකයාගේ ව්‍යාජනක ශුද්‍ර ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ ඇහුවොත් ඔය ටික ලියන්න. දැන් අපි බලමු ශුද්‍ර ජීවී රෝග හා සම්බන්ධව ප්‍රචණ්ඩතාවය කියන්නේ මොකක්ද කියලා. ප්‍රචණ්ඩතාවය දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවානේ, ප්‍රචණ්ඩයි කිව්වම වචනෙම තේරෙනවානේ. දැන් ප්‍රචණ්ඩයි කියලා කියන්නේ ඒක අර්ථ දැක්වීම ගත්තොත් ව්‍යාධි ජනකයාගේ, කියන්නේ ව්‍යාධි ජනකයාගේ ප්‍රමාණාත්මක ප්‍රමාණය. ඒ කියන්නේ මේ තියෙන්නේ ප්‍රචණ්ඩතාවය කියන්නේ ව්‍යාධි ජනකත්වයේ ප්‍රමාණය. කියන්නේ ව්‍යාධි ජනකයා යම්කිසි රෝගයක් හට ගන්නව වැඩි නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? ප්‍රචණ්ඩතාවය. දැන් අපි දන්නවා අපිට සෙම් ප්‍රතිශාව හදන්නෙත් වෛරසයක්. ඒ වගේම පැපොල හදන්නෙත් වෛරසයක්. නමුත් මේ දෙකෙන් කවුද ප්‍රචණ්ඩ කවුද? ප්‍රචණ්ඩ පැපොල. දැන් අපිට සෙම් ප්‍රතිශාව හැදුනොත් එච්චර අමාරුවක් නැහැනේ. ඕනම් හොටු ටිකක් ශ්ලේෂ්මල ඒ වගේ දෙයක් ගලයි. නමුත් පැපොල හැදුනොත් මොකද වෙන්නේ අපිට? හැමතැනම බිබිල් ඇති වෙනවා, උණ ඇති වෙනවා. ඔන්න ඕක තමයි ප්‍රචණ්ඩතාවය කියන්නේ.
එතකොට ව්‍යාධි ජනකතාවයේ ප්‍රමාණය රෝග හට ගැනීමට ඇති ඒ කියන්නේ රෝගයක් හට ගන්නවල ඒක වැඩියෙන් පෙන්නනවා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද ප්‍රචණ්ඩතාවය. එතකොට ඒකත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රචණ්ඩතා සාධක කියලා එකක්. එතකොට ඕක ඔයගලගේ ප්‍රචණ්ඩතාවය කියන්නේ තේරුණා දැන් වෛරස් ගත්තොත් පොලියෝ වෛරසය දරුණුයි ප්‍රචණ්ඩයි සෙම් ප්‍රතිශා වෛරසය දරුණු නැහැ. සරල උදාහරණයක්. ඒ වගේම ව්‍යාධි ජනකයාට තියෙනවා සුළු ජාන සංඛ්‍යාවකින් ප්‍රකාශ කරන සාධකයක් තියෙනවා. ඒ සාධකය මගින් ධාරකය ආසාදනය කරලා රෝග ඇති කිරීමේ හැකියාව ඇති කරනවා. අන්න ඒකට අපි කියනවා ප්‍රචණ්ඩතා සාධක කියලා. ඔන්න ඕකත් ඔගලට ගොඩාක් පැටලෙන එකක්. ඒ කියන්නේ ව්‍යාධි ජනකයා සතුව තියෙනද ව්‍යාධි ජනකයා කියන්නේ ශුද්‍ර ජීවියෙක්නේ. එයාට තියෙනවා සුළු ජාන සංඛ්‍යාවකින් ප්‍රකාශ කරන යම්කිසි සාධකයක්. ඒ සාධකය මගින් ධාරකය ආසාදනය කරලා ඇතුල් වෙලා ඇතිකිරීමයි රෝග ඇතිකිරීමේ හැකියාව ඇති කරනවා නම් ඒ ඇතිකිරීමට සමත් සාධකයට අපි කියනවා ප්‍රචණ්ඩතා සාධකය කියලා. ප්‍රචණ්ඩතා සාධකය. එතකොට ප්‍රචණ්ඩතා සාධක කියලා ඔන්න ওই වචන දෙක ඔයගලන් අහන්න බලන්න ප්‍රචණ්ඩතාවය සහ ප්‍රචණ්ඩතා සාධක. එතකොට අපි මේ ප්‍රචණ්ඩතා සාධක දෙකක් තියෙනවා. එකක් ආක්‍රමණතාවය දූලක ජනකතාවය. ආක්‍රමණතාවය සහ දූලක ජනකතාවය. හරිද? එතකොට ආක්‍රමණතාවය සහ දූලක ජනකතාවය. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් ව්‍යාධි ජනකයයි ධාරකයයි අතර සම්බන්ධය ගතිකයි. වෙනස් වෙන සුළුයි. දැන් අපේ පරිසරයේ දැන් අපිටම කාට හරි මේ රෝග සෙම් ප්‍රතිශාව හැදිලා තියෙනවා. නමුත් දෙන්නටම තියෙන ආරක්ෂක යාන්ත්‍රණය ප්‍රතිශක්තිය එකිනෙකට වෙනස්. එතකොට රෝගයක් හටගැන්වීමේ හැකියාව අර ප්‍රතිශක්තිය නැති එක්කෙනාට ඉක්මනින් හැදෙනවා. ප්‍රතිශක්තිය තියෙන එක්කෙනාට රෝගය හැදෙන්නේ නැහැ. හරිද? එතකොට ඒකත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ හැමතැනම ශුද්ධ ජීවීන් හිටියට හැමතැනම ව්‍යාධි ජනකයන් හිටියට හැමෝටම රෝග හැදෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට කියනවනේ දැන් මේ දවස්වල පවතින කොරෝනා වෛරසය ගොඩක් හැදෙන්නේ වැඩිහිටි අයට කියනවා. ඒ මොකෝ අපි වයසට යනකොට අපේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වලයි. තරුණ අයගේ ප්‍රතිශක්ති පද්ධතිය ඉහළයි. එතකොට එයාට රෝග ඇතිවීමේ හැකියාව තරුණ කෙනෙකුට අඩුයි වයසක කෙනෙකුට වැඩි. එතකොට ඒ නිසා ධාරකයා සහ ව්‍යාජනකයා අතර සම්බන්ධතාවය ගතිකයි. වෙනස් වෙන සුළුයි. ඒකට බලපාන්නේ එකක් තමයි ප්‍රචණ්ඩතාවය සහ ධාරකයාගේ ආරක්ෂක යාන්ත්‍රණය. එතකොට සාමාන්‍ය ධාරක ආරක්ෂක යාන්ත්‍රණයට අපි කියනවා ප්‍රතිශක්තිය කියලා. එතකොට මේ ප්‍රතිශක්තිය වැඩි එක්කෙනාට රෝග හැදීමේ අවදානම අඩුයි. ඊළඟට ඕගලංගෙන් අහන්න පුළුවන් ව්‍යාධි ජනකතාවය ඇති කිරීමට ඇති ප්‍රධාන යාන්ත්‍රණ දෙකක් සඳහන් කරන්න. ව්‍යාධි ජනකයන් කියන්නේ ශුද්‍ර ජීවීන් ලෙඩ හදන ශුද්‍ර ජීවියා දැන් ලෙඩක් රෝගයක් ඇති කිරීමට තියෙන ප්‍රධාන යාන්ත්‍රණ දෙකක් ආක්‍රමණතාවය සහ දූලක ජනකතාවය. මොකද දැන් ආක්‍රමණතාවය කියන්නේ ඔයගොල්ලෝ තේරෙනවනේ ආක්‍රමණතාවය කියන්නේ ආක්‍රමණය කරනවා. කොහෙටද ආක්‍රමණය කරන්නේ? කාගේ හරි ශරීරයකේ ධාරක පටක විත. ආක්‍රමණය කරාට මදි ඊට පස්සේ ගුණණය වීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට ආක්‍රමණතාවයේ යනු ධාරකයාගේ ආරක්ෂණ යාන්ත්‍රණ අභිබව යමින් ධාරකපටක ආක්‍රමණය හෝ ආක්‍රමණය කිරීමේ හෝ ඝනාවාසීකරණය සඳහා ගුණණය වීමේ හැකියාව. ඔන්න ඔය පදත් ඔයගලංගෙන් ස්ට්‍රක්චර්ඩ් ඒ කියන්නේ ව්‍යුහගත ප්‍රශ්නවල අනිවාර්යෙන් අහනවා ආක්‍රමණතාවය යනු කුමක්ද? ආක්‍රමණතාවයට වැදගත් වෙන එන්සයිම තුනක් නම් කරන්න. එතකොට එන්සයිම තියෙනවා. ආක්‍රමණතාවය කියන්නේ දැන් කොහොම හරි ඒ කියන්නේ ධාරක පටක ආක්‍රමණය කරලා ඇතුල් වෙලා ගුණණය වීමේ හැකියාව. එතකොට ඒ සඳහා අවශ්‍ය වෙන එන්සයිම තුනක් තියෙනවා. එකක් ෆොස්ෆොලයිපේස්, අනිත් එක ලෙසිතිනේස්, අනිත් එක හයලුරොනිඩේස්. එතකොට ෆොස්ෆොලයිපේස් කියන්නේ අපේ ධාරකයාගේ සත්ත්ව සෛලයක පිටතින්ම තියෙන පටලය ඒක විනාශ කරන්න පුළුවන් ඒ ශුද්‍ර ජීවියාට. ඒ කියන්නේ දැන් ඒ ආක්‍රමණතාවය කියන්නේ ඒ ශුද්ධ ජීවියාට පුළුවන් බහිස්සයිලී එන්සයිම වගුරවන්න. එතකොට බහිස්සයිලී එන්සයිම වලින් කරන කාර්යයන් මේ සඳහන් වෙලා තියෙන්නේ. ෆොස්ෆොලයිපේස් කියන එන්සයිමයේ වගුරුවොත් ශ්‍රාවය කරොත් සත්ත්ව සෛල පටලය විනාශ කරනවා. එතකොට ඔන්න සෛලය තුලට යන්න පුළුවන්.
ඒවගේම ලෙසිතිනේස් කියල එන්සයිමයකුත් තියෙනවා. ඒක ඔගල දහල තියෙනවා සත්ත සයිල පටලේ තියෙනවා ලිපිඩ වල තියෙනවා ලෙසිතීන් කියන සංරචකයක්. ඒක ජල විච්ඡේදනය කරනවා. ඒවගේම හයලුරොනිඩේස් කියල එන්සයිමයක් තියෙනවා. ඒක සයිල එකිනෙකට සම්බන්ධ කරන ද්‍රව්‍යයක් තියෙනවා හයලුරොනික් අම්ලය. ඒක බිඳ දාලා දේහ පටක විනාශ කරනවා. එතකොට ඔන්න ඔය ප්‍රශ්නේ හරීම ගොඩාක් ඕගොල්ලෝ මයික්‍රෝබයොලොජි වල ප්‍රශ්න කරගෙන ගියොත් එහෙම මේ ප්‍රශ්නේ අනන්තවත් හැම අවුරුද්දකම වගේ අහනවා. ආක්‍රමණතාවය anu කුමක්ද? ආක්‍රමණතාවය සඳහා වැදගත් වෙන බහිස්සයිලි එන්සයිම නම් කරන්න ඒවායේ කෘත්‍ය සඳහන් කරන්න. එතකොට ඔයගොල්ලන්ට නිකම්ම ලකුණු 1 2 3 4 5 6 7ක්ම ලැබිලා. ඉතින් මේවා පාඩම් කරගෙන ගියාම ඔයගොල්ලන්ට හොඳට පාස් වෙන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට ශුද්‍ර ජීවීන් ඒ වගේම දැන් මේ අපි තව එකක් ඔයගලන්ට කියන්න ඕනේ ශුද්‍ර ජීවීන් කොහොමද මේකත් අහලා තියෙන ප්‍රශ්නයක්. ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් ධාරකය ඇතුළට ඇතුල් වෙන මාර්ග. ඒ කියන්නේ දැන් ආක්‍රමණය කරන්න ඉස්සෙල්ලා ඇතුල් වෙන්න එපා. ඇතුල් වෙන්නේ කොහොමද? හැම තිබුණට මදි. හැමෙන් ශුද්‍ර ජීවීන්ට ඇතුල් වෙන්න බෑ. ඒක අපේ බාහිර බාධකයක් ලෙස ක්‍රියා කරනවා. ඒක අපේ ඔයගලන්ට ප්‍රතිශක්ති පාඩමේදී කියා දෙනවා සහජ ප්‍රතිශක්තිය. ඕනෑම කෙනෙක්ගේ ඇඟ තුල සම තිබුණොත් ශුද්‍ර ජීවීන්ට ඇතුල් වෙන්න බෑ. අපි ඒ නිසා සම කිව්වොත් ලකුණු දෙන්නේ නැහැ. සමේ තියෙන තුවාල වලින් තමයි ශුද්‍ර ජීවීන්ට ඇතුල් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ ශ්වසන මාර්ගය. දැන් ඒකනේ ඔයගලන්ට මේ දවස්වල කියන්නේ මාස්ක් එකක් දාන්න කියලා. ශුද්‍ර ජීවීන් ශ්වසන මාර්ගයෙන් ඇතුල් වෙන්න පුළුවන්. ඊළඟට ආමාශාන්ත්‍රික මාර්ගය කියන්නේ කටින් යන්න පුළුවන්. ඒ නිසා අපි දෙකම වහගෙන ඉන්නවානේ මේ දවස්වල. ශ්වසන මාර්ගයයි ආමාශාන්ත්‍රික. ඉතින් දැන් සමහර ලාවට ඔක වැරදි විදියට ආමාශාන්ත්‍රික මාර්ගයට යන කට වැහිලා තියෙනවා නහය අරගෙන ඉන්නවා. එතකොට මාස්ක් එක හරියට වැටුනේ නැත්තම් ශ්වසන මාර්ගයෙන් ශුද්‍ර ජීවීන් ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ සාමාන්‍ය අපිව රෝගයක් නැත්නම් ඉතින් පාරේ යනකොට ඔක දාගෙන යන්නේ නැහනේ. එතකොට හැමතැනම ශුද්‍ර ජීවීන් ඉන්නවා. වෛරසය බැක්ටීරියාවක් එහෙම හිටියොත් එහෙම අපේ ශ්වසන මාර්ගයෙන් ඇතුල් වෙන්න පුළුවන්. අපේ කටින් ඇතුල් වෙන්න පුළුවන්. අනිත් එක තමයි මෞත්‍ර ලිංගික මාර්ගය. ඒ කියන්නේ දැන් අපි අපිරිසිදු ඔය වැසිකිලි එහෙම පාවිච්චි කරොත් එහෙම සමහරට ඒක ඒවැය ඉන්න පුළුවන් බැක්ටීරියා. ඒවා මෞත්‍ර ලිංගික මාර්ගයෙන් ගිහිල්ලා අපිට ආසාදන ඇති කරන්න පුළුවන්. ඒතොර ස්වභාවික විවර තුලින් අක්‍රිය ලෙස ඇතුල් වෙනවා ශුද්‍ර ජීවි. ඒතොර ඇතුල් වෙලා සමහර ශුද්‍ර ජීවීන් ඉන්නවා ව්‍යාධි ජනකයන් ඉන්නවා එන්සයිම් වගුරෝලා. ඒ කියන්නේ බහිස්සයිලි එන්සයිම වගුරෝල කොහොම හරි ධාරක පටක තුලට යනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ආක්‍රමණතාවය. ඇතුළුණත් මදි ඒක ඇතුළේ ගිහිලා ගුණණය වෙන්න ඕනේ. එතකොට අන්න ඒ සඳහා එන්සයිම ටික අපි කරා. ඊළඟ එක තමයි දූලක ජනකතාවය. දූලක ජනකතාවය. ඒ කියන්නේ අර ඕගලංගේ විභාගෙට අහන්න පුළුවන් ප්‍රචණ්ඩතා සාධක දෙකක් සඳහන් කරන්න. එකක් ආක්‍රමණතාවය අනිත් එක දූලක ජනකතාවය. එහෙමත් නැත්නම් ඕගලන්ට කෙටි සටහනක් එනවා ප්‍රචණ්ඩතාවය. එතකොට ප්‍රචණ්ඩතාවය කියවම ප්‍රචණ්ඩතාවය කියන්නේ මොකද්ද? ප්‍රචණ්ඩතා සාධක කියන්නේ මොකද්ද? ප්‍රචණ්ඩතා සාධක දෙකක් ඒ විස්තර කරලා ආක්‍රමණිකතාවය කියලා දූලක ජනකතාවය කියලා දූලක ජනකතාවයත් අර්ථ දක්වන්න ඕනේ. මොකද්ද දූලක ජනකතාවය කියන්නේ? දූලක කියලා කියන්නේ අපි සෛලවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන දූලක ලෙස හඳුන්වන ජෛව රසායනික ද්‍රව්‍ය නිපදවීමට ඇති හැකියාව. ඒතර සමහර ශුද්‍ර ජීවීන්ට ව්‍යාජනකයන්ට පුළුවන් අපේ සෛලවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා කරනවා. කළා ඒගොල්ලෝ විෂ නිපදවනවා. දූලක කියන්නේ විෂ. ඒ දූලක ලෙස හඳුන්වන ජෛව රසායනික ද්‍රව්‍ය නිපදවීමට ඇති හැකියාව. එතකොට ওই දූලක ජනකතාවය සඳහා දායක වන දූලක වර්ග දෙකක් තියෙනවා. දූලක වර්ග දෙකක්. ඒ දූලක වර්ග දෙක එකක් අන්තක් දූලක අනිත් එක බහිෂ් දූලක. එතකොට අපි මුලින්ම බලමු අන්තක් දූලක. කියන්නේ සමහර ව්‍යාධි ජනකයන්ට පුළුවන් විෂ නිපදවල අපේ ධාරක සෛලවල ක්‍රියාකාරීත්වය නැති කරන්න. එතකොට අපි ඒවා ඔයගලම විභාගෙන් අහනවා අන්තක් දූලක සහ බහිෂ් දූලකවල වෙනස්කම් සඳහන් කරන්න කියලා. එතකොට ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ අන්තක් දූලක කියන්නේ ශුද්‍ර ජීවී සෛලේම කොටසක්. උදාහරණයක් විදියට අපි ගන්නවා සැල්මොනෙල්ලා. එයාගේ බිත්තියේ සෛල බිත්තියේ තියෙනවා පොලිසැකරයිඩයක්. ලිපෝ පොලිසැකරයිඩයක්. අන්න ඒක අන්තක් දූලකයක් ලෙස ක්‍රියා කරනවා.
එතකොට ශුද්ධ ජීවි සෛලවල කොටස්, එතකොට පොලිසැකරයිඩ් කිව්වම තාපස්ථායි. ඔගොල්ලෝ දන්නවා ප්‍රෝටීන් තමයි තාපය හැමුවේ විනාශ වෙන්නේ. නමුත් පොලිසැකරයිඩ් තාපය හැමුවේ විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා තාපස්ථායි දූලක වේ කියලා හඳුන්වනවා. අනිත් එක අන්තක් දූලක ව්‍යාජනකයා කවුරු වුණත් එකම රෝග ලක්ෂණ පෙන්වනවා. ඒ කියන්නේ අපිට දැන් සාමාන්‍ය ශුද්ධ ජීවියෙක් ඇතුළු වෙලා රෝගයක් ඇති වෙනවා නම් අපිට උණ ගන්නවා. එතකොට උණ ගන්නකොට සීතල ඇති වෙනවා. උණුසුම, දුර්වලභාවය, සාමාන්‍ය කැක්කුම, කම්පනය, සමහරට මරණය පවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ශුද්ධ ජීවීන් මොනාහරි විෂ නිසා ඒක ගොඩාක් අපේ ස්නායු පද්ධතියට බලපාලා මරණය වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් කම්පනය, මරණය, සාමාන්‍ය කැක්කුම ওই වගේ ලක්ෂණ එන්න පුළුවන්. අනිත් එක තමයි අන්තක් දූලක නිපදවන්නේ ග්‍රෑම් රින බැක්ටීරියා මගින් පමණයි. දැන් ඔයගලන්ට මුල්ම පාඩම්වල බැක්ටීරියාවන්ගේ ලක්ෂණ කියනකොට සමහර බැක්ටීරියා ග්‍රෑම් රින කිව්වා, සමහර බැක්ටීරියා ග්‍රෑම් ධන කිව්වා. ඒතොර ඒගොල්ලන්ගේ වර්ණ ගැන්වීම අනුව තමයි ඒගොල්ලන්ගේ බිත්තියේ තියෙන පොලිසැකරයිඩ් අපි දන්නවනේ බැක්ටීරියාවල සෛල බිත්තියේ තියෙන පෙප්ටයිඩ් ග්ලයිකෑන් කියලා එකක්. ඒකේ තියෙන ප්‍රමාණය අනුව තමයි ඒක වර්ණ ගැන්වුවම සමහර බැක්ටීරියා තද දම් පාටින් වර්ණ ගන්නවා. ඒගොල්ලන්ට කියනවා ග්‍රෑම් ධන. රෝස පාටින් වර්ණ ගන්නවා නම් අපි කියනවා ග්‍රෑම් රින. එතකොට මේකෙදි අන්තක් දූල නිපදවන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් රින බැක්ටීරියා මගින්. ඊළඟට අපි බලමු බහිෂ් දූලක. බහිෂ් දූලක දැන් අතන කිව්වා ලිපෝපොලිසැකරයිඩ්, මෙතන මොකද ප්‍රෝටීන වේ. එතකොට ඔන්න දැන් වෙනසක්. ඔයගලන්ට මේ දෙකේ වර්ග දෙකේ වෙනස වැහුවොත් එකක් ප්‍රෝටීන, අරක පොලිසැකරයිඩ්. මේක තාපස්ථායි, අරක තාපස්ථායි. එතකොට ප්‍රෝටීනයක් නිසා මේක එන්සයිමයක්. බහිෂ් දූලක. දූලක කියන්නේ මේ ශුද්‍ර ජීවියා මගින් ශ්‍රාවය කරන දූලකයක්. එතකොට ප්‍රෝටීනයක් නිසා මේ දූලක ජලයේ තැම්බීමෙන් අක්‍රිය වෙනවා. ඒ වගේම මේක නිපදවන්නේ ග්‍රෑම් ධන බැක්ටීරියා මගින් නිපදවන අතර සුළු ප්‍රමාණයක් ග්‍රෑම් රින බැක්ටීරියා මගින් නිපදවයි. එතකොට ඕගලන්ට ගොඩාක් පාඩම් කරන්න තියෙනවා අන්තක් දූලක සහ බහිෂ් දූලක අතර වෙනස්කම්. එතකොට මුලින්ම ඕගොල්ලෝ දැනගන්න ඕනේ දූලක ජනකතාවය කියන්නේ මොකද්ද. එතකොට දූලක ජනකතාවයට හේතු වෙන දූලක වර්ග දෙකක් තියෙනවා. එකක් අන්තක් දූලක, අනිත් එක බහිෂ් දූලක. එතකොට ඒ දෙකේ වෙනස්කම් අහන්න පුළුවන්. ඊළඟට දැන් ඔයගලන්ට ආක්‍රමණතාවයට හේතු වෙන එන්සයිම 3යි. ඒ වගේම බහිෂ් දූලක ආකාර 3ක් තියෙනවා. ඒ 3 තමයි නියුරෝටොක්සින, එන්ටරෝටොක්සින, සයිටෝටොක්සින. මේ බලන්න නියුරෝටොක්සින, එන්ටරෝටොක්සින, සයිටෝටොක්සින. එතකොට එනම් බහිෂ් දූලක ආකාර 3 ඇහුවොත් එතකොට එකක් නියුරෝටොක්සින්. නියුරෝ කිව්වම තේරෙනවා නියුරෝ කියන්නේ ස්නායු පද්ධතියට ආවේග සන්නායනයට බාධා කරනවා. බැක්ටීරියාව ක්ලොස්ට්‍රීඩියම් ටෙටනයි. ඉතින් ඔයගොල්ලෝ විභාගෙට ලියනකොට නම් ක්ලොස්ට්‍රීඩියම් හරියටම ස්පෙලිං ලියන්න ඕනේ. වචනයක් හරි වැරදුනොත් ලකුණු හම්බෙන්නේ නැහැ. අතින්නේ ලියනකොට යටින් ඉරියැඳිය යුතුයි වෙන වෙනම. එහෙම නැතුව සිංහලින් ලිව්වොත් ඔයගොල්ලෝ ක්ලොස්ට්‍රීඩියම් ටෙටනයි කියලා ලකුණු ලැබෙන්නේ නැහැ. ඊළඟට එන්ටරෝටොක්සින, විබ්‍රියෝ කොලරා. එන්ටරෝ කිව්වම මොකද අදහස? නික ආහාර මාර්ගය එන්ටරෝ. ආමාශ ආන්ත්‍රික මාර්ගයේ සෛල අසාමාන්‍ය ආකාරයට උත්තේජනය කරයි. ඊළඟ තව එකක් තියෙනවා සයිටෝටොක්සින. එයා කෝනි බැක්ටීරියම් ඩිප්තීරියේ එන්සයිම ඒ කියන්නේ එන්සයිම වලින් පහර දීලා සෛල විනාශ කරනවා. එතන ඔයගොල්ලෝ ලියාගන්න ඒ ධාරක සෛල වලට සමන එන්සයිමකින් පහර දීලා සෛල විනාශ කරයි. එතකොට ඔන්න ඕක අනිවාර්යයෙන්ම ශුද්ධ ජීවීන් හා රෝග සම්බන්ධව දැනගන්න ඕනේ. ඊළඟට අපි බලමු ශුද්ධ ජීවි මේවා ඔයගලන් දැන් බහුවරණත් අනිවාර්යෙන් 3-4ක් වෙනවමයි. එතකොට ශුද්ධ ජීවීන් මගේ මිනිසාට ඇති කරන රෝග මොනවාද? දැන් මෙතන තියෙන ඔයගලන්ට සම්පූර්ණ ස්ලයිඩ් එකක් මේකේ. දැන් ඔයගල දන්නවා පැපොල තියෙනවා, රුබෙල්ලා, සරම්ප. ඒවා ඔක්කොම සම මත තමයි ඇති වෙන්නේ. පැපොල සමට, සරම්ප සමට, රුබෙල්ලා. එතකොට ඒ ශුද්ධ ජීවියා කවුද? රුබෙල්ලා හදන්නේ රුබෙල්ලා වෛරසය. සරම්ප හදන්නේ සරම්ප වෛරසය. පැපොල හදන්නේ හර්පි වෛරස් කියන එක.
ඊළඟට ඔයගොල්ලෝ දන්න මේවා කටපාඩම් කරගන්න දැන් මේ වෙලාවේ ස්නායු පද්ධතියට බැක්ටීරියා කවුද ස්ට්‍රෙප්ටොකොකස් නියුමෝනියා ඒ වගේම තමයි මේ තව තියෙනවා බැක්ටීරියා ස්නායු පද්ධතියට බැක්ටීරියා මෙනින්ජයිටිස් එතකොට ස්ට්‍රෙප්ටොකොකස් නියුමෝනියා ඒ වගේම ස්නායු පද්ධතියට තව හානි කරනවා ක්ලොස්ට්‍රීඩියම් ටෙටනයි මේ ඉන්නේ ශුද්‍ර ජීවියා මේ ඉන්නේ රෝගය පිටගැස්ම ජල බීතිකාව කියලා රෝගයක් ඕගොල්ලෝ අහලා ඇති ඒක සාමාන්‍ය බල්ලන්ගෙන් එහෙම හැදෙනවා දැන් බල්ලෙක් කපා කෑවා මෙහෙම ඉක්මනට ගිහිල්ලා ඕගොල්ලෝ ඉන්ජෙක්ෂන් එකක් විඳ ගන්නවා ඒ බල්ලාගේ කෙළවල තියෙන පුළුවන් රේබීස් කියන වෛරසය එතකොට අන්නේ එතකොට එයා ඇතුළු වුණොත් එහෙම ඕගොල්ලන්ගේ ස්නායු පද්ධතියට තමයි හානි කරන්නේ ඒ නිසා ඉක්මනට ගිහිල්ලා ඒකට පිළියමක් ඒ කියන්නේ ජල බීතිකා වෛරසය හැදුනොත් ඉන්ජෙක්ෂන් එකකින් හරි ඒක ඉක්මනට ඇඟ පුරා පැතිරෙන්නේ ඉස්සෙල්ලා අපි ඒක ඒකට ආරක්ෂා වෙන්න ඕනේ ඊළඟට රුමැටික් වුණ හර්ට් සනාල පද්ධතිය ස්ට්‍රෙප්ටොකොකස් පයෝජිනස් ඊළඟට මෙන්න මේ ඔයගොල්ලෝ අහලා තියෙන එකක් ක්ෂය රෝගය අහලා තියෙනවා කැස්සක් වගේ එනවා මාස ගාණක් මයිකෝබැක්ටීරියම් ටියුබකියුලෝසිස් ඒ වගේම ඉන්ෆ්ලුවෙන්සා වෛරස් නියුමෝනියාව අහලා තියෙනවා මේ දවස්වල ඔයගොල්ලෝ අහලා තියෙනවානේ කොරෝනා වෛරස් එකේ උනත් අන්තිම අවසාන ප්‍රතිඵලය මොකද නියුමෝනියාව. එතකොට මේ නියුමෝනියාව ඇති කරන්නේ ශ්වසන පද්ධතියට. ඒ නිසා තමයි අපි කට වහ ගන්න කියන්නේ නහය ගොඩක් විශේෂයෙන් වහන්නේ කියන්නේ අපේ පෙනහළු වලට යන්න පුළුවන් ගියාම ස්ට්‍රෙප්ටොකොකස් මෙතන ස්ට්‍රෙප්ටොකොකස් නියුමෝනියාව හැදෙන්න පුළුවන් ස්ට්‍රෙප්ටොකොකස් නියුමෝනියා එතකොට ඔන්න ඔය විදිහට ඔතනිනුත් ඕගලන්ට අනිවාර්යෙන් කටපාඩම් කරන්න වෙනවා. එතකොට මේ ශුද්‍ර ජීවීන් හා සම්බන්ධ රෝග තව තියෙනවා ආහාර ජීර්ණ පද්ධතියට රෝග ඇති කරන ශුද්‍ර ජීවීන්. මේ තියෙන්නේ හෙපටයිටිස්, ආහාර විෂවීම, කොලරාව, උණසන්නිපාතය. එතකොට ඕගොල්ලෝ මේවා අහලා ඇතිනේ සාමාන්‍ය කොලරාව සාමාන්‍ය ආහාර මගින් තමයි වැළඳින්නේ අපිට. අපි ඒ කියන්නේ දූෂිත වෙච්ච කොලරා ඒ කියන්නේ දූෂිත වෙච්ච ආහාරයක කොලරාව හදන බැක්ටීරියාව හිටියොත් විබ්‍රියෝ කොලරා කියන බැක්ටීරියාව හිටියොත් අපිට කොලරාව හැදෙනවා. ඒ වගේම ජලයේ හරි ආහාරවල හරි සල්මොනෙල්ලා ටයිෆි වලින් දූෂිත ආහාරයක් ගත්තොත් එහෙම ඔයගලන්ට උණසන්නිපාතය හැදෙන්න පුළුවන්. එතකොට ඒවා ක්‍රියා කරන්නේ ආහාර ජීර්ණ පද්ධතියට. ඒ වගේම තමයි අපි හිතමුකෝ සල්මොනෙල්ලා ටයිෆි කියන එකේනා අපේ මේ නිකන් රුධිරයට යනවා කියලා. එහෙම ගියා කියලා අපිට රෝග හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ශුද්‍ර ජීවියාට ක්‍රියා කරන්න ඒ අවශ්‍ය මාර්ගය ඕනේ. ඒතොර සල්මොනෙල්ලා ටයිෆි අපි ආහාරයක් සමග ගියොත් තමයි අපිට රෝගය ඇති වෙන්නේ. එහෙම නැතු අපේ තුවාලයක් ඇති වෙලා සල්මොනෙල්ලා ටයිෆි ඇතුළට ගියා කියලා අපිට රෝගය ඇති වෙන්නේ නැහැ. ඊළඟට අපිට මුත්‍රා පද්ධතියට මේකත් ඕගොල්ලෝ මේ දවස්වල අහලා තියෙනවා මී උණ කියලා ලෙප්ටොස්පයිරෝසියාව මෙතන ලෙප්ටොස්පයිරා ඉන්ටග්‍රන්ස් කියලා ඒකත් මී උණ කියලා කියනවා ඒකත් මුත්‍රා පද්ධතියට තමයි ආසාදනය කරන්නේ ඊළඟට තව එකක් මේක ඕගොල්ලෝ 10 වෙනි පාඩමේදී ඉගෙන ගත්තා ප්‍රජනක පද්ධය නෙවෙයි දැන් කියන්නේ 5 වෙනි පාඩමේදී ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ රෝග ටිකක් කරා එතකොට අපි ඒකට කරා ගොනෝරියාව කියලා. ඒක නිකන් අපි ගොනෝරියාව කියන්නේ නිසේරියා ගොනෝරියේ කියන බැක්ටීරියාවකින් හදන්නේ. ලිංගික හර්පීස්. හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය. එතකොට මේ දෙකම ප්‍රජනක පද්ධතියට තමයි ආසාදනය වෙන්නේ. එතකොට ගොනෝරියාව කියන්නේ ගොනෝරියාව කියන්නේ මේක බැක්ටීරියාවක්. මේක ලිංගික හර්පීස් වෛරසයක්. ඕගලංගේ විභාගයට අහන්න පුළුවන් ප්‍රජනක පද්ධතියට ආසාදනය කරන බැක්ටීරියාවක් මගින් වැළඳෙන රෝගයක් නම් කරන්නේ. එතකොට ඕගලන්ට මතක් වෙනවා ලිංගික හර්පිස් ගත්තොත් වැරදි. ලිංගික හර්පිස් ඇති වෙන්නේ වෛරසයකින්. බැක්ටීරියාවකින් ඇති වෙන්නේ ගොනෝරියාව. ඒ නිසා ඒවා හොඳට කල්පනාවෙන් පාඩම් කරන්න ඕනේ. තව එකක් ඕගලෝ දන්නවා AIDS කියන එක. AIDS කියන එක ඒත් ප්‍රතිශක්ති පද්ධතියට දැන් ගොඩක් කාලවලට ඔගොල්ලෝ ඉඳලා ප්‍රජනක පද්ධතිය හට නෙවෙයි ඒක ක්‍රියා කරන්නේ අපේ ප්‍රතිශක්ති පද්ධතිය කියන්නේ අපේ රෝගයක් ඇති වුනාම අපු ඒව ආරක්ෂා කරන අපිට වෙනම තියෙනවා ආරක්ෂක පද්ධතියක් අපේ ඇඟ ඇතුලේ. එතකොට මේ ප්‍රතිශක්ති පද්ධතිය විනාශ කරනවා. එතකොට ඒකට HIV කියන වෛරසය වැදගත් වෙනවා. එතකොට ඕගලන්ගේ කවදාවත් දුවේ පුතේ මේ හෙපටයිටිස් ඒ වෛරසය අඳින්න ලෙප්ටොස්පයිරා වල ග්‍රෑම් රිනද දනද ඕව අහන්නේ.
සාමාන්‍යයෙන් අහන්නේ බැක්ටීරියාවද්ද වෛරසයක්ද ආහාර මගේ ආහාර ජීන පද්ධතියටද ක්‍රියා කරන්නේ එහෙම නැත්නම් ශ්වසන පද්ධතියටද අන්න ඒ වගේ ප්‍රශ්න ටිකක් මෙතනින් අහන්න පුළුවන් ඒ නිසා ඒකත් රෝග හා සම්බන්ධ කියනකොට ඉතාමත් හරි දැන් අපි රෝග ගැන කතා කරනකොට මුලින්ම ආවේ අපි ව්‍යා දැන් ආයි නැවත මතක් කරගෙන ගියොත් එහෙම දැන් ආයෙන්නේ ඔගොල්ලෝ රෝග හැදුනා දැන් රෝග වලින් අපි වැළකෙන්නේ කොහොමද කියලා දැන් අපි දමු ව්‍යාධි ජනකයක් හිටියා අපිට දැන් රෝග හැදුනා රෝග කීපයකුත් කිව්වා ශුද්‍ර ජීවි ව්‍යාධි ජනකයන්ගේ ලක්ෂණ කිව්වා දැන් අපි මේවෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා තමයි දැනගන්න ඕනේ ඒ සඳහා ආසාදන වලින් වැළකීමට අපි දැන් මේ දවස්වල පාවිච්චි කරනවා මොනවාද වියසා පූතිනාශක කියලා දෙයක් තියෙනවා වියසාදක කියලා දෙයක් තියෙනවා අනිත් එක ප්‍රතිශක්තිකරණය විභාගයට ඇහුවොත් එහෙම ලොකු කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් ශුද්‍ර ජීවි රෝග මගහැරීම සහ වැළැක්වීමට ගන්නා පියවර විස්තර කරන්න. එතකොට ඔයගොල්ලෝ මේ තුනම විස්තර කරන්න ඕනේ. පූතිනාශක ගැනයි වියසාදකයි ප්‍රතිශක්තියයි. දැන් අපි නිතරම මේ දවස්වල කියනවානේ ඔයගලන්ට මේ හෑන්ඩ් වොෂ් එකක් එහෙම පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ මොකද? ඒක පූතිනාශකයක්. ඒ කියන්නේ ශුද්‍ර ජීවීන් මරනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ අක්‍රිය කරන රසායනික ද්‍රව්‍යයක්. දැන් අපි මේ කාලේ විතරක් නෙවෙයි සාමාන්‍ය කාලයකදී උනත් ගෙවල් වල ඩෙට් පුංචි ළමයි ඉන්න තැන්වල ඩෙටෝල් වලින් ඒගොල්ලෝ පාවිච්චි කරන බාණ්ඩ බිම ඒවා ඩෙටෝල් වලින් එහෙම හොඳට පිහිදනවා. ඒවා එතකොට පූතිනාශක. ඒ කියන්නේ ඒක වියසාදක. දැන් අපි අතේ පාවිච්චි කරන කෙලින්ම ජීවී පෘෂ්ඨයක් මතට යොදන ඒවට තමයි අපි කියන්නේ පූතිනාශක. දැන් බලන්න පූතිනාශක මිනිස් දේහයට ආරක්ෂාකාරී සහ ඍජුවම යෙදිය හැක. හැම වෙනි ජීවි පෘෂ්ඨවල විෂබීජ නාශනයට යොදයි. දැන් අපි ඒ කියන්නේ එතිල් මධ්‍යසාරය තමයි දැන් ඔය ඕගොල්ලන් ගන්න මේ දවස්වල පාවිච්චි කරන හෑන්ඩ් වොෂ් එකේ තියෙන එතිල් මධ්‍යසාර. ටෝයින් ටිකක් ගාගත්තම ඕගොල්ලන්ගේ අතේ ඉන්න ශුද්‍ර ජීවීන් විනාශ වෙනවා. ඒ වගේම තමයි මේකත් අහන්න පුළුවන් අයිසොප්‍රොපනෝල්, ක්ලෝරොසයිලනෝල් පූතිනාශකවලට උදාහරණ ඇහුවොත් ඕගොල්ලෝ ඔන්න විදිහට එතිල් මධ්‍යසාර අයිසොප්‍රොපනෝල් ක්ලෝරොසයිනෝල් ඒ කියන්නේ එතකොට අපේ හමට ඍජුවම යොදන්න පුළුවන් හම වැනි ජීවි පෘෂ්ඨවල විෂබීජ නාශනය කරන ද්‍රව්‍ය වලට අපි කියනවා මොනවා කියලාද පූතිනාශක අනිත් එක ඕගොල්ලෝ මීට කලින් දැන් ගෙවල් වල පාවිච්චි කරනවා වියසාදක දැන් ඕගොල්ලන්ගේ ගෙවල් වල වැසිකිලි වල නා ස්නාන සඳහා භාවිතා කරන ප්‍රදේශවල සාමාන්‍යයෙන් පාවිච්චි කරනවානේ ඔය ලයිසෝල් ඒ වගේ දේවල් තියෙනවානේ ඒවැ කිමිකල් එක බැලුවොත් එහෙම ඒගොල්ලන්ගේ රසායනිකත මේ තියෙන ගහලා ඇති ෆීනෝල් ෆීනෝල් තමයි ඒකේ තියෙන රසායනික සංයෝගය එතකොට ඒවැ තව තියෙන ඕගලන්ට හයිපොක්ලෝරයිඩ් ඒකේ තියෙනවා කැල්සියම් හයිපොක්ලෝරයිඩ් සහ සෝඩියම් හයිපොක්ලෝරයිඩ් ඔන්න ඔය විදියට දැන් එතකොට ඒකත් ඔයගලන් අහන්න පුළුවන් වියසාදකයක් හා පූතිනාශකයක් කියලා කියන්නේ ඒ කියන්නේ ශුද්‍ර ජීවීන් මරනවා එහෙම නැත්නම් ගහනේ ප්‍රමාණය අඩු කරන රසායනික ද්‍රව්‍යයක්. එතකොට ඒ ද්‍රව්‍ය කොටස් දෙකකට බෙදනවා එකක් පූතිනාශක අනිත් එක මොකද? වියසාදක. එතකොට වියසාදක පාවිච්චි කරන්නේ අජීවී පෘෂ්ඨ මත. මේ තියෙන අජීවී පෘෂ්ඨවල විෂබීජ හරණයට. එතකොට ගොඩක් වෙලාවට ශල්‍යාගාරවල ගොඩාක් වෙලාවට විෂබීජ කියන්නේ අපි ඔපරේෂන් කරනකොට හැමතැනම මේ පෘෂ්ඨය හැමතැනම ජීවාණුහරණය කරන්න ඕනේ. එතකොට ඒවා ඒ සඳහා වියසාදක භාවිතා කරනවා. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා දැන් මේ දවස්වල නිතරම ওই පාරවල් එහෙම මේ ස්ප්‍රේ කරගෙන යනවනේ. තේවා තියෙන ෆීනෝල්, හයිපොක්ලෝරයිඩ්, ඒ වගේ රසායනික සංඝටක. එතකොට අජීවී පෘෂ්ඨවල විෂබීජ නාශනයට යොදාගන්නේ වියසාදක. එතකොට ඕගොල්ලෝ ඔන්න ඔය පාඩම තමයි ඔයගලන්ට තියෙන්නේ මේ ඒ කියන්නේ රෝග මගහැරි ඒ කියන්නේ රෝග වලින් වළක්වා ගන්න අපි පාවිච්චි කරන දේක වියසාදක සහ පූතිනාශක. දැන් අපි බලමු දැන් කොහොම හරි ඒ ආරක්ෂා වෙන්නනේ අපි ඒක කරන්නේ. ආරක්ෂා වෙන්න තමයි අපි ආරක්ෂා වීම සඳහා අපි දැන් මේ පුලුවන් තරම් ශුද්‍ර ජීවීන් අපේ හැම මත හරි අපේ අජීවි පෘෂ්ඨවල ඉන්න ශුද්‍ර ජීවීන් ප්‍රමාණය ගහණය අඩු කරගන්නවා. එහෙමත් කරන්න බැරි වෙලා ඊට පස්සේ අපිට රෝග හැදෙනවා. රෝග හැදුනට පස්සේ අපි මොකද කරන්නේ? රෝග හැදුනට පස්සේ අපි යනවා වෛද්‍යවරයෙක් හොයාගන්න.
ගිහිල්ලා අපි කියනවා අපිට මේ මේ ලක්ෂණ තියෙනවා කිව්වම අපිට කියනවා ඔය ආර ශුද්‍ර ජීවි ආසාදනයක් වෙන්නේ නැති කියලා අපිට දෙනවා බෙහෙත් ටික. ඒ බෙහෙත් කියන්නේ මොනවද? ප්‍රතිජීවක. අපි කියන්නේ ඇන්ටිබයොටික්ස් කියලා ප්‍රතිජීවක දෙනවා. ඒ ප්‍රතිජීවකයක් කියන්නේ ශුද්‍ර ජීවියෙක්ම තමයි නිපදවන්නේ. කරලා තවත් ශුද්‍ර ජීවියෙක්ට විරුද්ධව ක්‍රියා කරන ඵලදායි ප්‍රතිශුද්‍ර ජීවි ද්‍රව්‍ය. ඒතර ප්‍රති කියන එකේ තේරුම තියෙන ශුද්‍ර ජීවීන් මරනවා. එහෙම නැත්නම් ශුද්‍ර ජීවීන් අක්‍රිය කරනවා. හැබැයි ධාරකයට ධාරක සෛලවට හානියක් සිදු නොකරමි. ප්‍රතිශුද්‍ර ජීවි ද්‍රව්‍ය ශුද්‍ර ජීවීන් මරා දානවා. එහෙම නැත්නම් වර්ධනය වෙන එක නවත්තනවා. එතකොට ඔන්න ඔය විදිහට විභාගයට අහන්න පුළුවන් ඕගලංගේ ප්‍රතිජීවකයක් කියන්නේ බැක්ටීරියාවන්ට විරුද්ධව ක්‍රියා කරන ඵලදායි ප්‍රතිශුද්‍ර ජීවි ද්‍රව්‍ය. හැබැයි ඇත්තටම ඉතින් ඔයගොල්ලෝ ප්‍රතිජීවක වර්ග කරනකොට අපි ප්‍රතිජීවක වර්ගත් ඉගෙන ගන්න වෙනවා. මේවා අනිවාර්යෙන්ම අහනවා. ප්‍රතිජීවක වර්ග කීපයක් නම් කරන්න. ඔයගොල්ලෝ අහලා තිනේ ඔයගොල්ලන්ගේ වල් වලත් එහෙම මොකක් හරි ලෙඩක් හැදුනම කියනවා එරිත්‍රොමයිසින් ටිකක් බොන්න, ටෙට්‍රාසයික්ලින් ටිකක් බොන්න, පෙනිසිලින්. හැබැයි ඉතින් වෛද්‍ය උපදේශ මත තමයි ඒවා ගන්න ඕනේ. හැබැයි ධාරක සෛල වලට හානියක් කරන්නේ නැහැ. දැන් මේ දවස්වල උනත් කොරෝනා එකට බෙහෙත් හොයමින් යනවා. ඒගොල්ල පරීක්ෂණ පවත්වනවා. නමුත් කරාට ධාරක සෛල වලට හානියක් නොවන බෙහෙතක් තමයි හොයාගන්න ඕනේ. ශුද්‍ර ජීවියා මැරුවට මදි. ශුද්‍ර ජීවියා මරණ ගමන් ධාරක සෛලයට හානියක් නොවෙන්න ඕනේ කරන ප්‍රතිශුද්‍ර ජීවි ද්‍රව්‍ය. ප්‍රතිජීවක වර්ග දෙකක් තියෙනවා. පුළුල් පරාසයක බැක්ටීරියා විශේෂ වලට විරුද්ධව ක්‍රියා කරන එකයි. සීසේෂී බැක්ටීරියා කාණ්ඩයක් මත පමණක් ක්‍රියා කරන. එතකොට ඕගලන්ට ඒකත් අලුත් සිලබස් එකේ දාලා තියෙන්නේ ප්‍රතිජීවක කාණ්ඩ දෙකයි. පුළුල් පරාසයක කියලා කියන්නේ ඕනතරම් ඒ කියන්නේ විශේෂ නැහැ. ඕනෙම බැක්ටීරියා විශේෂයක් මරන්න පුළුවන්. විරුද්ධව ක්‍රියා කරනවා. මේ පටු පරාස ප්‍රතිජීවක ගුවම යා විශේෂ බැක්ටීරියා කාණ්ඩයක් මත විතරයි ක්‍රියා කරන්නේ. ඔන්න ඕකත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඊළඟට ප්‍රතිජීවක ක්‍රියාකාරීත්වය මේකත් අහනම එකක්. ප්‍රතිජීවක නම් කරලා ඒවැ යාන්ත්‍රණ සඳහන් කරන්න. එතකොට ඔයගොල්ලෝ පෙනිසිලින්, එරිත්‍රොමයිසින් සහ ටෙට්‍රාසයික්ලින්, ඩැප්ටොමයිසින්, රිෆැම්පින්, ඔන්න ඔය විදිහට ප්‍රතිජීවක හතරක් තියෙනවා. ඒවා කොහොමද ක්‍රියා කරන්නේ? මොකක් මතද? බැක්ටීරියාවගේ සෛල බිත්ති සංශේෂණය නිෂේධනය කරනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවනේ බැක්ටීරියාවට පිටින් තියෙනවනේ සෛල බිත්තියක්. ඒක හදන එක නවත්තලා දානවා. එතකොට ඒ ශුද්‍ර ජීවියාට වර්ධනය වෙන්න බෑ. එයා හදනවනේ ප්‍රෝටීන්. ඒක සංශේෂණය නිෂේධනය කරනවා. මොකද්ද ප්‍රතිජීවකය? එරිත්‍රොමයිසින් සහ ටෙට්‍රාසයික්ලින්. ශුද්‍ර ජීවියා මොකද කරන්නේ? ශුද්‍ර ජීවියාගේ ප්ලාස්ම පටලයක් තියෙනවනේ, ඒක බිඳලා දානවා. ඒක තමයි ඩැප්ටොමයිසින්. එහෙම නැත්නම් තව එකක් තියෙනවා, ව්‍යාධි ජනකයාගේ ශුද්‍ර ජීවියාගේ DNA හෝ RNA සංශේෂණය නිෂේධනය කරනවා. එතකොට ඒ නිෂේධනය කරන්න හේතු වන ප්‍රතිජීවකයට අපි කියනවා රිෆැම්පින් කියලා. රිෆැම්පින්. එතකොට මෙන්න මේ හතරත් ඕගලන්ට අනිවාර්යෙන්ම අහන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න, පෙනිසිලින් ගන්න කාගෙන්ද කියන එක අහන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට කර්මාන්ත හා සම්බන්ධව ආයි පාඩමක් තියෙනවා. ඒකෙදි ප්‍රතිජීවක නිෂ්පාදනය වැදගත් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට කියනවා පෙනිසිලින් හදන්නේ පෙනිසිලියම් කියන දිලීරයෙන් කියලා. එතකොට ඒක නිසා චුට්ටක් එතන දැනගන්නත් වෙනවා ප්‍රතිජීවක හදන්නේ කවුද කියලා. ඒ කියන්නේ හදන බැක්ටීරියා හෝ දිලීරය නම් කරන්නත් වෙනවා. ඒක ඔයගොල්ලන්ගේ ඉදිරි පාඩමේදී ශුද්‍ර ජීවිනා කර්මාන්ත පාඩමේ ප්‍රතිජීවක නිපදවීම සඳහා වැදගත් වෙන ශුද්‍ර ජීවීන් ලියලා ඒකට අදාළ ප්‍රතිජීවකේ නම් කරනවා. දැන් එහෙනම් අන්තිම එක තමයි, දැන් අපි ඔන්න බෙහෙතුත් බිව්වා. හරි, දැන් අපිට රෝගේ හැදුනා. එතකොට ඊට පස්සේ අපි ඒකෙන් වළක්වා ගන්න විය පූතිනාශක සහ වියසාධක පාවිච්චි කරා. හැදුනට පස්සේ අපි ප්‍රතිජීවක ගත්තා. හරි, දැන් අපි ලෙඩේ හැදෙන්න ඉස්සෙල්ලා අපි තව දෙයක් කරනවා. මොකද්ද? එන්නත් පාවිච්චි කරනවා. දැන් තවමත් සොයමින් ඉන්නේ කොරෝනා වලට එන්න. දැන් කොරෝනා වෛරසයට ප්‍රතිජීවක පාවිච්චි කරන්න බෑ. බොහෝ වෙලාවට බැක්ටීරියාවට තමයි ප්‍රතිජීවක පාවිච්චි කරන්නේ. ඒ නිසා එන්නතක් හොයමින් ඉන්නවා. එතකොට අපි ඊළඟට ඔයගොල්ලෝ දන්නවා පුංචි ළමයෙක් ඉපදිච්ච හැටිය එයාට විදිනවා එන්නතක්. ශුද්‍ර ජී එයා ඉස්සරහට ඇති කරන්න පුළුවන් රෝගවලින් ආරක්ෂා කරන්න එන්නත් විදිනවා. එතකොට අන්න
एनाल इन्े एक्को अडपान कर जीवी एना हर प्रतिशक्ति करना पावचिकरणवा मेका अहम पुलवाम प्राश्न मेक अलुते मेकोरस शुद्र जीवी संबंध कलिन उत्व एना निष्पादने कर्मांतरण एना निष्पादने इतकोट प्रतिजीविक निष्पादने अद्दीनवा एना क्यूवाम एना वर्ग तुनाती अडपान कर जीवी एना एक मुखाद तेरूंग एक शुद्र जीविया इन्नवा हेबै व्याधि जनकता पालने कर्णलाद जीव्य शुद्रजीवी नडंगु एन्ना एक आप एन्नता विदिनवा नाम शुद्रजीवी अतुले इन्नवा हेबै याट यागे याव पालने कल्लती एन्ने ओयाव अतुले दम्मट कमन्ने लेडेम हदन्न बै एहेम कियला व्याधि जनकता पालने करनवा हेबै जीव्यय तोड़ा हरियट निकम एतटम अपट शुद्रजीवी कति उना वगे समानय ए अतुलुनाट पास्से अपे अंग अतुले मोनवाद हदागने प्रतिदेह हदागन्न हदागन आय अलुतेमको एतटम स्वभाव अपिट मे पेपल हेदुना कियमको टग्गाल अर अपे अंगे प्रतिदेह हेदिला तियनवने अन्न अपे पेपल वलिन आरक्षा करन ए वगेम दैन अलुतेन दाला तियनवा एन्नतक एमएमआर एन्नत यनु कुमक्द तोड़ एमएमआर एकेन गहन एन्नतेन तियनवा रोग तुनकट एकक सरंप कंबुल गाय रुबेल्ला मे तुन मोगल आहलतीनवाने दैसेला कलिंकोने सरंप समट रुबेल्लात समट पेपोलात समट तोटे ए समट हानि करन दै अपिट पेपोल हैदुना चूटी लामेकुट हैदुनोत एम हरि अमारु एनिसा एगुलांट एन्नत विदिनवा विद्दाम एया कलिम्म बेलहीन करला शुद्ध जीवियाव दैम्मम एया प्रतिदेह हदागन इंदला अपिट ऐत्तटम आवोत एम ए शुद्ध जीवियाव विनाश करला दान तोटे नाम सारंप कंबुल गाय रुबेल्ला मेकत गोडाक वेदगत एकक रो एकेने एन्नते नमाय एके क्रियाकारित्वयाय एकट भाविता करन रोग मोनवा ए एन्नते मोनवाद रोग पालनीय करन्न कियन एक दैनगन्न ईलंगट अपि बलमु तव एन्नतक तियनवा अक्रिय करन लद एन्ना दैन अरक शुद्र जीविया इन्नवा पालनीय करला जीव्य शुद्र जीवी मेतना शुद्रजीविया इन्नवा व्याजनक शुद्रजीविया हिटियाड अक्रिय करला मरला तमाय दालती एन्नत हदलती एतकोट कोहमहारी अक्रिय कराट यागे प्लास्म पटलिय तियेन्न पुलुवान यागे तवत कोटस तियेन्न पुलुवान एव अतुल कराम अपे अंग अतुले प्रतिदेह हदागन एत्तटम अपिट जलभीतिका रोगय हरी एकट संबंध वैरसयक हरी इन्फ्लुएंसाव हरी पोलियो हरी वैरस रोगयक आवोत अर प्रतिदेह हदलतीयनिसा अपु आरक्षा करनवा तोडेव कलिम्म विदला तियनवा तव तियनवा कोलराव वैनी बैक्टीरिया रोग ए सदहा अक्रिय करनलाद एन्नत भाविता करन ईलंगट अपि तव एन्नतक तियनवा मेतन ओगलांट कियन्न तियनवा अर इस्सेल्ल कलिम संदहन करपु एन्नत अक्रिय करनलाद एन्नत गत्तम प्रतिशक्ति करने के अडपन करनला जीवी एन्नत कुवाम एक जीवित कालेम तियन निसा अर मात्रा वशयेन यदन्नो नै एकन दैन ओगलांट कियनवा दैन सामान्य पिट गैस्मट गहुवतेम आयताव मास 6කින් හරි තව කාලෙකින් එන්න කියලා. එතකොට මෙතනදී මේක ඕන්න නෑ මුළු ජීවිත කාලය තුලම ප්‍රතිදේහ තියෙනවා. නමුත් දෙවැනි එකේ මේ තියෙන්නේ ව්‍යාජනක ශුද්‍ර ජීවන අක්‍රිය කරන ලද හෝ මරණ ලද ඒවා. එතකොට මේ තියෙන්නේ කොලරාව වැනි බැක්ටීරියා රෝග සඳහා. ඊළඟට අපි බලමු උපඒකක කියලා එකක් තියෙනවා. උපඒකක එන්නත් එතකොට උපඒකක කියන්නේ ප්‍රතිග්‍රාහකයාගේ කියන්නේ අපිට ඉන්ජෙක්ෂන් එක විදිනවා නම් අපි තමයි ප්‍රතිග්‍රාහකයා. එයාගේ ප්‍රතිශක්තිය ප්‍රේරණය කරන්න පුළුවන් ප්‍රතිදේහ ජනන කණ්ඩ පමණි. ප්‍රතිදේහ හදන්න පුළුවන් ජනක කණ්ඩ පමණි. ඒ කියන්නේ ජනක කියලා කියන්නේ අපි ශුද්‍ර ජීවියාට. ඉතින් එයාගේ පොඩි කෑලි තියෙනවා එවෙන් පුළුවන් ප්‍රතිදේහ හදන්න. ඉතින් ප්‍රතිග්‍රාහකයාගේ ප්‍රතිශක්තිය ප්‍රේරණය කරන්න පුළුවන් ප්‍රතිදේහ ජනක කණ්ඩ තියෙන එන්නතේ එතකොට ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ කියන්නේ දූලකාබ කියලා ඒක ප්‍රෝටීනයක් අන්තර්ගතවන්නේ ව්‍යාධි ජනකයාගේ මූල ආරම්භ වූ අක්‍රිය කරන ලද දූලකයා ඒක ප්‍රෝටීනයක් ඉතින් ඒ සඳහා උපයකක එන්නත් භාවිතා කරනවා ගල පටලය සහ පිට ගැස්මට
එවැගේම දැන් ජාන ඉංජිනේරු විද්‍යාව මගින් ඔගොල්ලෝ අහලා ඇති මීට කලින් අණුක ජීව විද්‍යාවේදී ඉගැන්නුවා අපිට පුළුවන් ඒ කියන්නේ වෙනත් ජීවියෙකුගේ ජානයක් අරගෙන බැක්ටීරියාවකට ඒකට ඇතුල් කරලා බැක්ටීරියාව තුළ ඒ ජානය වගා කරලා ඒකෙන් අපිට පුළුවන් හෙපටයිටිස් බී එන්නතට අදාළ ප්‍රෝටීන හදාගන්න. එතකොට හෙපටයිටිස් බී එන්නත සඳහා අපිට පුළුවන් මේ උපයකක පාවිච්චි කරන්න. එතකොට මේ උපයෙන්නත් නැවත නැවතත් ද්විතීක මාත්‍රා ලබා ගැනීම අවශ්‍ය වේ. දැන් කලින්ම සඳහන් කරපු එකට එහෙම නැවත නැවත දෙන්න ඕනේ නැහැ. අපි එහෙම නැවත නැවත දෙනවට කියන්නේ බූස්ටර් කියලා. ද්විතීක මාත්‍රා ලබා ගැනීම අවශ්‍ය වේ. එතකොට ඔන්න ඔය ටික තමයි ඔයගලන්ට තියෙන්නේ. මම මේ පාඩම අවසානයේදීත් ඔයගලන්ට ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා. ප්‍රචණ්ඩතාවයේ ශුද්‍රජීවි සමුදායේ ස්වභාවය විස්තර කරන්න තව ව්‍යුහගත ප්‍රශ්නයක් දාලා ඇති ප්‍රතිජීව ප්‍රතිජීවක වර්ග සහය වේ යාන්ත්‍රණ අනේව ඔක්කොම සියල්ලටම මේකේ පිළිතුරු සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ කියලා බැලුවම උත්තර ටික ඔක්කොම ඔයගලන්ට සපයා ගන්න පුළුවන්. අද අපි සාකච්ඡා කරන්න යන්නේ ශුද්‍ර ජීවීන් සහ ආහාර කියන මාතෘකාව යටතේ. එතකොට ඒකෙදී අපි මුලින්ම ගත්තම අපි දැන් ශුද්‍රජී ආහාරවල දැන් අපි ආහාර කවම ශාකයිති වෙනවා සතුන් අපි ගන්න හැම ආහාරයක්ම එක්ක ශාක එක්ක සත්ව ඒ වගේ දේවල්. ඒතර ඒවැ සියලුම පෝෂක පදාර්ථ අඩංගුයි. ඒවා ශුද්‍ර ජීවීන්ට හොඳ රෝපණ මාධ්‍යයක් ලෙස ක්‍රියා කරනවා. ඒතර ඒ නිසා ඒ ආහාරවල ශුද්‍ර ජීවීන්ට හොඳට වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා ශුද්‍ර ජීවීන් අඩංගු ආහාරයක් අපි ආහාරවල ශුද්‍ර ජීවීන් හිටියොත් එහෙම ආහාර නරක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගලන්ගේ අහන්න පුළුවන් ආහාර නරක් වීම යනු කුමක්ද කියලා. එතකොට ඔයගොල්ලෝ ලියන්න ඕනේ හරියටම ආහාරවල ශුද්‍ර ජීවීන් වර්ධනය වීම නිසා ආහාරවල භෞතික රසායනික හා ජීව විද්‍යාත්මක ව්‍යුහය වෙනස් වී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වීමයි. ඔන්න ආහාරයක් නරක් වුණා කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලෝ නරක් වෙච්ච ආහාරයක් ගත්තොත් ඒකේ භෞතික ස්වરૂපය වෙනස් වෙන්න පුළුවන්. අපිට භෞතික ස්වરૂපය නම් පේනවා. රසායනිකව වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වෙලා අපිට පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වෙනවා. එතකොට අපිට ඒවා ඒ වගේ දේවල් ශුද්‍ර ජීවීන්ගේ දූෂිත ආහාර ගත්තම අපි රෝගී වෙන්න පුළුවන්. එතකොට අපි දැන් බලමු ආහාරවල ශුද්‍ර ජීවීන් සිටියම ආහාරයේ සිදුවන රසායනික විපර්යාස මොනවද කියලා. එතකොට ඒ රසායනික විපර්යාස තුනක් තියෙනවා. එකක් පූති භවනය, එකක් පැසීම, එකක් මුඩුවීම. එතකොට අපේ දැන් ආහාරයක තියෙනනේ පෝෂක, ඒ පෝෂකවල ප්‍රධාන සංඝටක තමයි ප්‍රෝටීන, සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ. ඉතින් අපි ගන්න ගොඩාක් ආහාරවල ওই සංඝටක තියෙනවා. ඒ සංඝටක මත ශුද්‍ර ජීවීන් වර්ධනය වෙනවා. ඒතර ප්‍රෝටීනමය ආහාරයක් කියන්නේ අපි තමයි මාළු, මස්, බිත්තර ඒ වගේ ප්‍රෝටීනමය ආහාරයක ප්‍රෝටියොලිටික ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. ඉඳලා ඒගොල්ලෝ ප්‍රෝටියොලිටික එන්සයිම ශ්‍රාවය කරනවා උපස්තරය මතට, ආහාරය මතට. ශ්‍රාවය කරලා ඒකේ තියෙන සංකීර්ණ ප්‍රෝටීන සරල ද්‍රව්‍ය බවට බිඳහෙලෙනවා. අපි ඒ සරල දේවල් ඔයගොල්ලෝ ප්‍රෝටීන දන්නවා ජීර්ණය වුණොත් අවසාන ඵලය මොකද්ද? ඇමයිනෝ අම්ල. එතකොට ඊට අමතරව ඇමෝනියා සහ H2S එනවා. එතකොට අපි දන්නවා දැන් මාළු වගේ දෙයක් නරක් වුණාම ගඳයි. ඒ ගඳේට ප්‍රධාන හේතුව තමයි මේ H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ්. ඒ වගේම තමයි ඊළඟට අපි ගන්න ආහාරවල තියෙනවා සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ පිෂ්ඨය වෙන්න පුළුවන්. අපි ගන්න පාම් වල පිෂ්ඨය තියෙනවා. එතකොට ඒක මත ශුද්‍ර ජීවීන් වර්ධනය වුණොත් ඒගොල්ලෝ ඒගොල්ලන්ට කියනවා සැකරොලිටික ශුද්‍ර ජීවීන් කියලා. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ශ්‍රාවය කරන ඇමයිලේස් කියලා එන්සයිමය. දැන් ඔයගොල්ලෝ කලිනුත් පාඩම් වලදී ඕනම කාබෝහයිඩ්‍රේටයක් ජීර්ණය කරන්නේ ඇමයිලේස් කියන එන්සයිමය. එතකොට ශුද්‍ර ජීවීන්ටත් තියෙනවා සැකරොලිටික ශුද්‍ර ජීවීන්ට ඇමයිලේස් ශ්‍රාවය කරන්න පුළුවන්. කරලා සරල කාබෝහයිඩ්‍රේට් බවට පත් කරනවා. ඒ කියන්නේ දැන් ඔය සංකීර්ණ කාබෝහයිඩ්‍රේටයක් නම් පිෂ්ඨය නම් ග්ලූකෝස් වලට බිඳ දමන්න පුළුවන්. ඊට අමතරව අම්ල, මධ්‍ය සාර සහ වායු වර්ග එනවා. ඒ නිසා තමයි ඔයගොල්ලන් දැන් අපි හිතමුකෝ කිරි වගේ දෙයක් ඒකත් කාබෝහයිඩ්‍රේටයක්නේ ලැක්ටෝස් තියෙන්නේ.
ඒක සැකරොලිටික ශුද්‍ර ජීවීන් මගින් සරල ඒක ලැක්ටෝස් ඔගොල්ලෝ දන්නා හැදිලා තියෙන්නේ ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් වලින්. එතකොට ඒක බිඳිලා ඒකෙදි තව උගලන්ට දැන් කිරි වගේ දෙයක් නරක් වුණොත් එහෙම ඇඹුල් රසක් එනවනේ. ඒ ඇඹුල් රසක් එන්නේ හේතුව තමයි මේ අම්ල තියෙන එක. එතකොට ඔන්න උගලන්ට රසායනිකව සිදුවන දේවල් නිකම් පෙන්නුම් කරනවා. එකක් ගන්ධයක් එන්න පුළුවන් H2S. අම්ල තියෙනවා. ඒ නිසා ඇඹුල් රසක් එනවා. ඒ වගේම ඔයගොල්ලෝ ලිපිඩ ආහාරයක් ගත්තොත් අපි තමු බාජරින් බටර් පොල් තෙල් ඒ වගේ දෙයක් අපි ඒකට කියන්නේ දැන් මෙතනට කියන්නේ පූති භවනය ප්‍රෝටීනමය ආහාරයක් නරක් වෙනවට කියන්නේ පූති භවනය කාබෝහයිඩ්‍රේට් එකක් නරක් වෙනවට කියන්නේ පැසීම එතන සිද්ධ වෙන්නේ පැසීමක් නිසා මෙතන මුඩු වීම දැන් ඔයගොල්ලෝ පොල් තෙල් ටිකක් අරගෙන වෙලාවට කියනවානේ මුඩු රසයි කියලා ඒතොර මේ මුඩු රස කියන්නේ රසයක් නෙවෙයි ඒ පොල් තෙල් නරක් වෙලා තේර නරක් වුණා කියලා කියන්නේ ලිපෝලිටික ශුද්‍ර ජීවීන් මගින් එන්සයිම ශ්‍රාවය කරනවා එන්සයිම ශ්‍රාවය කරලා මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත් කරනවා එනම් සංකීර්ණ පෝෂක ඒවා සරල ද්‍රව්‍ය බවට පත් කරනවා එතකොට එහෙමනම් ආහාරවල තියෙන රසායනික වෙනස් වීම මොනවද කියලා ඇහුවොත් ඔගලන්නේ කියන්නේ මේකත් විවගත ප්‍රශ්නයකට අහන්න පුළුවන් ආහාර නරක් වීමේදී සිදුවන රසායනික විපර්යාස නම් කරන්න. එතකොට ඔගොල්ලෝ මොනවද කියන්නේ පූති භාවනය, පැසීම, මුඩු වීම. ඒකෙදී සිදුවන විපර්යාස මොනවාද? එතකොට මේ ඔක්කොම ටික ඔගොල්ලෝ මේ විදියට මේ සමීකරණ වලින් ලියන්න නරකයි. ඔගොල්ලෝ වචන වලින් ප්‍රකාශ කරන්න ඕනේ ප්‍රෝටීනමය ආහාරයක් ප්‍රෝටියොලිටික ශුද්‍ර ජීවීන් මගින් ප්‍රෝටියොලිටික එන්සයිම ශ්‍රාවය කරලා ඇමයිනෝ අම්ල, ඇමෝනියා සහ H2S නිපදවයි. එතකොට ඔයගලන්ට මේ හැම එකටම පියවරෙන් පියවට ලකුණු ලැබෙනවා. එතකොට මේක තමයි නරක් වෙච්ච ආහාරයක තියෙන රසායනික විපර්යාස. අපි ඊළඟට බලමු ආහාරයක් නරක් වෙනකොට සිදුවන භෞතික විපර්යාස. ආහාරයක් නරක් වීමේදී සිදුවන භෞතික විපර්යාස. එතකොට එකක් තමයි ආහාර මුඩු වීම. දැන් මං කිව්වේ අර ආහාර නිකම් දැන් ලිපිඩමය ආහාරයක් ගත්තාම නිකම් මුඩු රසක් එනවා. ඒ වගේම වර්ණය වෙනස් වෙනවා. දැන් අපි මොන හරි කනකොට බලනවා නරක් වෙලාද කියලා බලනකොට පැහැදිලි වෙනසක් පාට වෙනස් වෙලා තිබුණොත් අපි කියන ආහාරයක් නරක් වෙලා කියලා. ඒ වගේම නූල් වැනි ස්වභාවයක්. අපි දැන් සාමාන්‍ය මොන හරි දෙයක් උදේ හදපු දෙයක් රෑ හරි කන්න ගියොත් එමෙ චුට්ටක් බලනවා නූල් වගේ ඇදෙනවද ඒ වගේ කියලා. එතකොට නූල් වැනි ස්වභාවයක්. එතකොට සෙවල හැදෙන්න පුළුවන්. මැලියම් සෑදීම සහ විෂ එකතු වීම. එතකොට හැබැයි එක අවුරුද්දක ඇහුවා භෞතික වෙනස් වීම ලියන්න කියලා. හැබැයි මේ විෂ එකතු වීම දක්නට ලැබෙන භෞතික විපර්යාස ඇහුවා. එතකොට දක්නට ලැබෙන්නේ නැහැ නේ අපිට විෂ එකතු වෙනවා. ඒක එතකොට දෙන්න බෑ උගලන්ට. එතකොට ආහාර මුඩු වෙන එක වර්ණීභවණය පේන්න තියෙනවා. නූල් වැනි ස්වභාවය පේන්න තියෙනවා. සෙවල සහ මැලියම් සෑදීම පේන්න තියෙනවා. එහෙනම් ආහාරයක් නරක් වීමේදී දක්නට ලැබෙන භෞතික විපර්යාස කිව්වොත් ඔයගලන්ට අර නූල් වැනි ස්වභාවය වර්ණීභවණය කියන්නේ පාට වෙනස් වෙන එක. ඒ වගේ ටික දකින්න පුළුවන්. එතකොට දැන් ඊළඟට අපි බලමු ආහාර නරක් වීම කෙරෙහි බලපාන බාහිර සාධක. ඒ කියන්නේ ආහාරයක් නරක් වෙනකොට බලපාන සාධක තියෙනවා. එතකොට ඒවා අපි බෙදනවා බාහිර සාධක සහ අභ්‍යන්තර සාධක කියලා. ආහාරයක් නරක් වෙනකොට බලපාන සාධක දෙකක් තියෙනවා. බාහිර සාධක සහ ආහාරයේම පවතින සාධක තියෙනවා. ඒවට අපි කියනවා අභ්‍යන්තර සාධක කියලා. එතකොට බාහිර සාධක ගත්තොත් තුනක් තියෙනවා. ගබඩා කිරීමේ උෂ්ණත්වය. දැන් අපි ආහාරයක් නරක් නොවි තියාගන්න අපි කොහෙද දාන්නේ? ශීතකරණයක ගබඩා කරනවා. එතකොට අර පහත් උෂ්ණත්වවල ශුද්ධ ජීවීන්ට වර්ධනය වෙන්න බෑ. නමුත් ශීතකරණවල දාලත් ආහාර නරක් වෙන්න පුළුවන්. ඊට හේතුව තමයි සමහර බැක්ටීරියා ඉන්නවා ශීතකාමී බැක්ටීරියා. එතකොට ඒගොල්ලන්ට ශීතල අඩු උෂ්ණත්වවලදී උනා ජීවත් වෙන්න පුළුවන්. එතකොට ගබඩා කිරීමේ උෂ්ණත්වය බලපානවා. එතකොට අපි සිසිල් තැනක තිබ්බොත් ආහාර නරක් නොවී තියාගන්න පුළුවන්. එතකොට පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවයත් බලපානවා. කියන්නේ පරිසරයේ ආර්ද්‍රතාවය කියන්නේ පරිසරයේ තියෙන තෙතමන ප්‍රමාණය. එතකොට වැඩි තෙතමන ප්‍රමාණයක් තියෙන තැනක අපි වියලි ආහාරයක් තිබ්බොත් ඒ ආහාරයට තෙතමනේ උරා ගන්නවා. එතකොට එතකොටත් ආහාරය නරක් වෙන්න පුළුවන්. දැන් වෙලාවකට ඕගොල්ලෝ තෙතමනේ තියෙන තැනක බිස්කට් එකක් තියලා තියෙනවා. එතකොට වියලි එකක් නේක. එතකොට ඒකට උරා ගන්නවා. උරාගෙන ඒක නරක් වෙන්න පුළුවන්. පරිසරයේ වායුවල පැවැත්ම හා සාන්ද්‍රණය. ඒ කියන්නේ අපි හිතමු ශුද්‍ර ජීවීන්ට වැඩෙන්න සමහර ශුද්‍ර ජීවීන් ඉන්නවා ස්වායු ශුද්‍ර ජීවි. සමහර අය ඉන්නවා නිර්වායු.
එතකොට ඒගොල්ලන්ගේ ඒගොල්ලද අපිටම නිර්වායු එක්කෙනෙක් ඉන්නවා කියලා. එතකොට එයාට ඔක්සිජන් තිබුණොත් එහෙම එයාට වැඩෙන්න බෑ. ඒ නිසා පරිසරයේ වායු වල පැවැත්ම අනුවයි ඒකේ සාන්ද්‍රණය අනුව ශුද්‍ර ජීවීන්ගේ වැඩිවීමට බලපානවා. එතකොට ඒ බලපානකොට ශුද්‍ර ජීවීන් දැන් අපිටම ස්වාවිසසනය කරන ශුද්‍ර ජීවියෙක් හිටියොත් එතන හොඳට ඔක්සිජන් තියෙනවා නම් ශුද්‍ර ජීවියා හොඳින් වර්ධනය වෙනවා. එනං ආහාර නරක් වීම කෙරේ බලපාන බාහිර සාධක ඇහුවොත් ඔගොල්ලෝ ගබඩා කිරීමේ උෂ්ණත්වය පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය වායු වල පැවැත්ම හා සාන්ද්‍රණය. එතකොට ඒ යටතේ ඔගලන්ට අර උෂ්ණත්වය ගැන කියන්න පුළුවන් සාමාන්‍යයෙන් අඩු උෂ්ණත්වවලදී ශුද්‍ර ජීවීන් වර්ධනය අඩුයි. ඒ වගේම නමුත් පහළ උෂ්ණත්වවලදී පවා ශුද්‍ර ජීවීන් මගින් ආහාර නරක් වෙන්න පුළුවන්. ඒකට උදාහරණ ශීතකාමී බැක්ටීරියා. ඊළඟට අපි බලමු ඒ බලපාන බාහිර සාධක ඊළඟට ආහාර නරක් වීම කෙරේ බලපාන අභ්‍යන්තර සාධක. එතකොට අභ්‍යන්තර සාධක කියලා කියන්නේ ආහාරයේ වඩංගු සාධක. දැන් උදාහරණයක් ගත්තම ගොඩක් සමහර ආහාරවල pH අගේ එක එක ආහාරවල වෙනස්. එතකොට තෙතමන ප්‍රමාණය බලපානවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට සරල උදාහරණයක් මස් මාළු වගේ වේ තෙතමනේ වැඩි. එතකොට තෙතමනේ වැඩි නිසා ඉක්මනින් නරක් වෙනවා. ඒ වගේම පෝෂක ප්‍රමාණය වැඩි ආහාර ඉක්මනින් නරක් වෙනවා. එතකොට පෝෂක වැඩි කියන්නේ දැන් එතනත් ඒ වගේ මස් මාළු කිරි ඒවැ පෝෂක ප්‍රමාණය වැඩි වුණාම ශුද්‍ර ජීවීන්ට හොඳට ඒගොල්ලන්ට වැඩෙන්න ද්‍රව්‍ය තියෙනවා. ජලය තියෙනවා. එතකොට ශක්ති ප්‍රභවයක් තියෙනවා. දැන් අපි දැන් ප්‍රෝටීන් තියෙනවා නම් මාළු වල හොඳ ඒගොල්ලන්ට හොඳ ශක්ති ප්‍රභවයක් තියෙනවා. කිරි වල කාබෝහයිඩ්‍රේට් තියෙනවා, ග්ලූකෝස් තියෙනවා. එතකොට ඒවැ ඒගොල්ලෝ ශක්තිය ලබා ගන්නවා. නයිට්‍රජන් ඒගොල්ලන්ගේ ප්‍රෝටීන් හදාගන්න නයිට්‍රජන් අවශ්‍යයි. ශුද්‍ර ජීවීන්ට අත්‍යවශ්‍ය පෝෂක වේ. එතකොට එන අපේ තියෙන ආහාරවල පෝෂක ප්‍රමාණය වැඩි වෙන්න ශුද්‍ර ජීවීන් මගින් ඉක්මනින් නරක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම අපි බලන්න ඕනේ ශුද්‍ර ජීවීන් කිව්වම කවුද? හැමෝම ලෙඩරෝ, ඒ කියන්නේ හැමෝම ආහාර නරක් කරන්නෙත් නැහැ. ප්‍රධාන වශයෙන් ගත්තොත් එක්කෝ බැක්ටීරියා එක්කෝ ඩිලීර තමයි බොහෝ වෙලාවට ආහාර නරක් කරන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැකලා තියෙන පුස් කියන එක, පුස් දන්නවනේ, පුස් කියන්නේ මියුක. ඒතර මියුක මගින්නොත් ඒක මියුක කියන්නේ ඩිලීරියා. ඒ වගේම ගොඩාක් වෙලාවට ආහාර නරක් වෙන්නේ බැක්ටීරියා මගින්. එතකොට තව එකක් ආහාර නරක් වීම කෙරෙහි බලපානවා ජීව, ඒ කියන්නේ අභ්‍යන්තර සාධකයක් තමයි තව බලපානවා ජීව විද්‍යාත්මක ව්‍යුහය. ඒ කියන්නේ මොකද්ද? ජීව විද්‍යාත්මක ව්‍යුහය කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා පළතුරු එකක් ගත්තොත් එළියෙන් තියෙනවා ලෙල්ල. එතකොට ඒක ජීව විද්‍යාත්මක ව්‍යුහය. එතකොට ඒක ඇතුලෙන් ශුද්‍ර ජීවීන්ට ඇතුල් වෙන්න බෑ. නමුත් අපි නිකන් පළුදු වෙච්ච අපි හිතමු ගස් ලබ ගෙඩියක් ගෙනාවා කියලා. එතකොට ඒක ඇතුළට ඉක්මනින් ශුද්‍ර ජීවීන්ට යන්න පුළුවන්. එතකොට ඉක්මනින් ශුද්‍ර ජීවීන් ගිහිල්ලා ඒ පළතුරු එක නරක් කරන්න පුළුවන්. ඒ නිසා බාහිර ආවරණයක් තියෙනකොට හොඳට ඒක කිසිදු මේ මුකුත් වෙලා නැතුව හොඳ බාහිර ආවරණයක් තිබුණොත් පළතුරු ඉක්මනින් නරක් වෙන්නේ නැහැ. නමුත් මොකක් හරි වෙලා ඒක ඉක්මනට කැඩිලා හැම කොයි හරි තුවාලයක් ඒ වගේ වෙලා තිබුණොත් ශුද්‍ර ජීවීන් ඒකෙන් ඇතුල් වෙලා පළතුරු එක නරක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි බිත්තරවල. බිත්තරවල තියෙනවා කටුවා. එතකොට ඒ කටුව තුලින් ශුද්‍ර ජීවීන්ට ඇතුල් වෙන්න බෑ. එතකොට හදිස්සියේවත් බිත්තර කටුව පොඩක් කැඩිලා තිබුණොත් එහෙම ඒ බිත්තරය ඉක්මනින් නරක් වෙන්න පුළුවන්. එතකොට ඕගලංග විභාගෙට අහන්නේ මොකද්ද? ආහාර නරක් වීම කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධක කෙටියෙන් විස්තර කරන්න. එතකොට එහෙමනම් ඕගොල්ලෝ ඉස්සෙල්ලම කරන්නේ මේ සාධක හතර ලියනවා. ආහාරයේ තියෙන pH එළිය නෙවෙයි. ඒ නිසා කියන්න ඕනේ ආහාරයේ අඩංගු pH, ආහාරයේ තියෙන තෙතමන ප්‍රමාණය, පෝෂක ප්‍රමාණය සහ ජීව විද්‍යාත්මක ව්‍යුහය. ඊට පස්සේ අපි මේවා එකින් එකට විස්තර කරන්න ඕනේ. එතකොට හුඟාක් ශුද්‍ර ජීවීන් හොඳින්ම වර්ධනය වෙන්නේ pH 7. pH 7 කියන්නේ උදාසීන මාධ්‍යක ශුද්‍ර ජීවීන් හොඳින් වර්ධනය වෙනවා. හැබැයි පුස් සහ යීස්ට් වලට. පුස් කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ මියුක. මියුක වලින් තමයි ගොඩාක්ම ආහාර නරක් වෙන්නේ. දැන් ඔයගොල්ලෝ බත් එකක් හරි වෙලා දවස් දෙක තුනක් තිබ්බොත් එහෙම ඒක මත පුස් වැඩෙනවා. එතකොට ඒ කියන්නේ ඒක ඇත්තටම දිලීරයක්. මියුක. එතකොට ඒ මගින් ආහාර නරක් වෙනවා. ඊට පස්සේ ඒ බත් එක ටික දවසක් එහෙමම තිබ්බොත් එම සෙවල වගේ එන්න පුළුවන්. එතකොට ඔන්න නරක් වීමේ ලක්ෂණ. තව ටික දවසක් ගියොත් ගන්ධයක් එන්න පුළුවන්. එතකොට පුස් සහ යීස්ට් පුළුවන් සාමාන්‍ය
පුළුල් පරාසය pH එක වර්ධනය වෙන්න. ඒ කියන්නේ pH 2ත් පුළුවන්, pH 10ත් පුළුවා, 3 4 5 6 ඒ කියන්නේ ඒගොල්ලෝ නිකන් පුළුල් පරාසයක වර්ධනය වෙන්න පුළුවන්. හැබැයි බැක්ටීරියා ගත්තොත් බැක්ටීරියා වන්ට වර්ධනය වෙන්න පුළුවන් සාමාන්‍ය pH 5ත් 7ත් අතර වර්ධනය වෙයි. දැන් මේවා වුණත් ඔයගොල්ලෝ කටපාඩම් කරගන්න ඕනේ. මොකෝ විභාග එක අවුරුද්දක මේ ප්‍රශ්නේ ආවා. එතකොට මේ හැම pH එකටම ලකුණු දුන්නා. එතකොට ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා දැන් දෙහි, දොඩම්, කෙසෙල් ඒ වගේ ඒවා ගොඩාක් කලවට නරක් වෙන්නේ පුස් සහ යීස්ට් මගේ. සාමාන්‍ය බැක්ටීරියා වලින් නරක් වෙනවා අඩුයි. ඒ වගේම හරක් මාස්, කුකුල් මාස්, මාළු, කිරි ඒ වගේ ඒවා බැක්ටීරියා මගින් නරක් වෙනවා බොහෝ විට. ඊට අමතරව පුස් සහ යීස්ට් මගින් නරක් වේ. එතකොට ඒ ටික ඔක්කොම ඔයගොල්ලෝ ඒ විදිහටම කියන්න දැනගන්න ඕනේ. ශුද්‍ර ජීවීන්ට වර්ධනය වෙන හොඳම pH අගය 7. හැබැයි බාහිර පරිසරය නෙවෙයි ආහාරයේ තියෙන pH අගය. එතකොට දැන් ඔයගොල්ලෝ දන්න ඔය දෙහි දොඩම් වගේ පළතුරු ගත්තොත් එහෙම ඒ ආම්ලික වෙන්න වෙන්න දැන් ඔයගොල්ලෝ දන්නවා pH අගය එතකොට අඩුයි. එතකොට ඒ පරිසරවල වුණත් ශුද්‍ර ජීවීන් වර්ධනය වෙන්න පුළුවන්. දැන් දෙහි ටිකක් වුණත් ඔයගොල්ලෝ එළියේ තියලා තිබ්බොත් ටික මොනාහරි වුණොත් පුස් වලින් නරක් වෙන්න පුළුවන්. නරක් නොවීම ඉන්නවා කියන්න බෑ අපිට. ඊළඟට තෙතමනය. මේ ඔක්කොම ඔයගොල්ලෝ විස්තර කරන්න ඕනේ. මම ඒ ටික ඔයගොල්ලන්ට කලින්ුත් සඳහන් කරා. අධික තෙතමන ප්‍රමාණයක් ඇති මස් මාළු වැනි ආහාර බැක්ටීරියා මගින් නරක් වේ. අඩු තෙතමන ප්‍රමාණයක් ඇති වියලි බිස්කට්, වියලි ඒ කියන්නේ වියලි ආහාර බිස්කට්, පාම් ඒවා පුස් වර්ගවලින් නරක් වෙනවා. පුස් කියවුවට ඇත්තම සාමාන්‍ය ව්‍යවහාරදී පුස් කියවුවට මේක දිලීරයක්. ඒ වගේම මියුක කියන එක තමයි මේකේ ඇත්තටම විද්‍යාත්මක නම. ඊළඟට ඉතා අඩු තෙතමන ප්‍රමාණයක් තියෙන වියලි කිරිපිටි. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ වලවට ගේන කිරිපිටි තියෙනවනේ. ඒවා කාලයක් ගියත් මාසයක් දෙකක් වතර ගියත් නරක් වෙන්නේ නැහැ. හේතුව ඒකේ තියෙන තෙතමන ප්‍රමාණය අයින් කළානේ තියෙන්නේ. ඒතර ශුද්‍ර ජීවීන්ට වර්ධනය වෙන්න බෑ. නමුත් ඒ නිසා පිටි වැනි දේ බැක්ටීරියා ඒතර පිටි වැනි දේ බැක්ටීරියා පුස් මගින් පහසෙන් නරක් නොවේ. එතකොට බැක්ටීරියා පුස් මගින් සාමාන්‍යයෙන් ඔය පිටි වර්ග පාම් පිටි කිරි පිටි ඒ වගේව නරක් වෙන්නේ නැහැ. මොකද ඒවැ ඔක්කොම තෙතමනේ අයින් කරලා තියෙන්නේ. ඒ වගේම තව ලුණු අඩංගු ආහාර. ඔයගොල්ලෝ දන්නා ලුණු දැන් අපි ලුණු දෙහි දැම්ම කියමුකෝ. ලුණු දෙහි වල ලුණු අධිකයි. නමුත් වාතයට නිරාවරණය කරලා තිබ්බොත් එහෙම ශුද්‍ර ජීවීන් මගින් නරක් වෙන්න පුළුවන්. ඒ නරක් වෙන්න හේතුව තමයි සමහර බැක්ටීරියා වලට පුළුවන් ඉතා වැඩි ලවණ පරිසරයක උනා ජීවත් වෙන්න. ඒගොල්ලන්ට අපි කියනවා ලවණකාමී බැක්ටීරියා කියලා. දැන් ඔයගොල්ලෝ මීට කලින් කරපු පාඩමකත් බැක්ටීරියා ආන්තික බැක්ටීරියා කියලා කට්ටියක් කරානේ. ඒතර ඒගොල්ලන්ට ශීත පරිසරවල වැඩෙන්න පුළුවන්, අධික පීඩන යටතේ වැඩෙන්න පුළුවන්. ඒ වගේ තමයි අධික ලවණ පරිසරවලත් බැක්ටීරියාවන්ට වැඩෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ මගින් ඒගොල්ලෝ ලුණු සහිත ආහාර උනත් නරක් වෙන්න පුළුවන්. ඒ වගේම සීනි සහිත ආහාර අපි හිතමු ජෑම් එකක්. ඒතර ඒ වගේ ගොඩාක් සීනි තියෙනවා. නමුත් ඒකත් කොයි වෙලාවක හරි ඔයගොල්ලෝ එළිය නිකන් විවෘත වෙලා තිබුණොත් එහෙම පියනක් එහෙම එතන ඒකට වතුර වැටිලා මොනා හරි වුණොත් එතනත් ජීවත් වෙන්න පුළුවන් ඉන්න බැක්ටීරියා ඉන්නවා. එතකොට සීනි සහිත ආහාර ඒවට අපි කියනවා ඒව නරක් වෙන්නේ ආශෘතකාමී සහ ශුෂ්කකාමී පුස් සහ යීස්ට් මගින් නරක් වේ. එතන නරක් වෙන්නේ පුස් සහ යීස්ට් මගින් නරක් වේ. එතකොට ඒගොල්ලන්ට කියනවා අර සීනි සහිත ආහාරවල ආහාර නරක් වීම කරන ජීවීන්ට කියනවා අපි ආශෘතකාමී කියලා. ආශෘතකාමී. ඒ වගේම ගොඩාක් අහිතකර පරිසරවල ජීවත් වෙන يعني ජීවත් වෙන බැරි තරම් අහිතකර පරිසර වුණත් ඉන්න ආහාරවල يعني තැන්වල ශුෂ්කකාමී පුස් සහ යීස්ට් මගින් ආහාර නරක් වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදියට ඔයගොල්ලෝ තෙතමන ප්‍රමාණය විස්තර කරනවා නම් ඒ ටික එතකොට අපි ආහාර නරක් වීම කෙරෙහි බලපාන සාධක වලින් අපි තව තෙතමන ප්‍රමාණය පෝෂක ප්‍රමාණය මම ආයි නැවත කිව්වේ නැහැ. පෝෂක ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න සරු ආහාර ශුද්‍ර මී ජීවීන් මගින් පහසුවෙන් නරක් වෙනවා. එතකොට ඒ වගේම තමයි ජීව විද්‍යාත්මක ව්‍යුහය. ඒ නිසා මේ ප්‍රමාණයට ඒක ඇතුළත් කරාම ඇති ඒ කියන්නේ ස්වභාවික ආවරණය ආහාර තුලට ඇතුල් වෙන ශුද්‍ර ජීවීන් ඇතුල් වීම හානි වී ඒ කියන්නේ ඇතුල් වීලා හානි වීම වළක්වනවා. ඒ ටික ප්‍රමාණවත් ඔගලන් ආහාර නරක් වීම යනු කුමක්ද? එතකොට ආහාර නරක් වුණාම
භෞතික හා රසායනික භෞතික විපර්යාස සිදු වෙනවා රසායනික විපර්යාස සිදු වෙනවා ජීව විද්‍යාත්මක ව්‍යුහය වෙනස් වෙලා පරිභෝජනයේට නුසුදුසු තත්ත්වයට පත් වෙනවා පත් වෙලා අපි රෝගී වෙන්නත් පුළුවන් එතකොට එහෙනම් ආහාරයේදී භෞතික විපර්යාස රසායනික විපර්යාස ආහාර නරක් වීම කෙරේ බලපාන බාහිර සහ අභ්‍යන්තර සාධක අපි සාකච්ඡා කරා දැන් අපි බලමු ආහාර නරක් වීම මානව සෞඛ්‍යයට ඇති කරන බලපෑම දැන් අපි නරක් වෙච්ච ආහාරයක් පාවිච්චි කරොත් පරිභෝජනය කරොත් අපිට මොකද වෙන්නේ කියලා එතකොට අපි කලිනුත් කතා කරානේ රෝග පාඩම එතකොට දැනුත් ඒ වගේ තමයි නරක් වෙච්ච ආහාරයක් අපි පරිභෝජනය කරොත් ඒ ආහාරවල ශුද්ධ ජීවී සෛල විශාල සංඛ්‍යාවක් ඉන්නවා ඊට අමතරව විෂ රසායනික ද්‍රව්‍යත් අධිග්‍රහණය කරනවා අධිග්‍රහණය කරලා රෝගී වෙන්න පුළුවන්. ඒතර මං කලිනුත් කිව්වා රෝගියක් කියලා කියන්නේ මොකද්ද? ඒ ශුද්ධ ජීවී නිසා, ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය නිසා, ඒගොල්ලන්ගේ අන්තඵල නිසා අපිට කායිකව ඇතිවන දුබලතාවයක්. ඒතර රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙමනම් ආහාර මගින් වැළඳෙන ආසාදන. මේකත් නිතරම අහන ප්‍රශ්නයක්. ආහාර එතකොට රෝග වර්ග දෙකක් තියෙනවා. අපි දැන් අලුත් එකේ නම් තුනකට බෙදලා තියෙනවා. ආහාර මගින් වැළඳෙන ආසාදන ආහාර විෂවීම එතකොට ওই දෙකේම මොකද්ද ඔයගලන්ට හිතෙන්නේ වෙනස එකක් කියනවා ආහාර මගින් වැළඳෙන ආසාදන අනිත් එක කියනවා ආහාර විෂවීම මෙතනදි වෙන්නේ ආහාර මගින් වැළඳෙන ආසාදන දිවිල්දි වෙන්නේ දැන් අපි ඒ ආහාරවල ශුද්ධ ජීවීන් ඉන්නවා ඒ ආහාරය අපි පරිභෝජනය කරනවා ඒ කරාට පස්සේ ශුද්ධ ජීවීන් අපේ ඇඟ ඇතුළට ඇතුල් වෙලා වර්ධනය වෙලා ඊට පස්සේ ඇතුළදී විෂ නිපදවනවා. ඒ විෂ නිපදවලා අපිට ලාක්ෂණික රෝග ලක්ෂණ ඇති කරනවා. එතකොට ඒ නිසා ආහාර මගින් වැළඳෙන ආසාදන වලට උදාහරණ තමයි උණ සන්නිපාතය, අතිසාරය, කොලරා. එතකොට ඒකට සම්බන්ධ ශුද්‍ර ජීවීන් කවුද කියලා හෙවොත් උණ සන්නිපාතයට සැල්මොනෙල්ලා ටයිෆි. එයා බැක්ටීරියාවක්. ෂිගෙල්ලා. එයත් බැක්ටීරියාවක්. विब्रियो कोलरा यात बैक्टीरिया इगन गति अर विब्रियो विब्रियो कुमा हेडति शुद्र जीवी बैक्टीरिया वोट कालीन पाड़क दिखा सेलमोनेला टाइफी की अने आहार मगिन बेल रोग पाड़े दुनिया गुड़ा वगुवा ये वगुए तिबुन उन्नसापाते आहार मार्गेड़ आसाधने कराने शुद्र जीवी आगे नाम मुका सेलमोनेला टाइफी හැබැයි හොඳට වෙනස තේරුම් ගන්න මෙතනදී ඒ ආහාරයේ ඉන්නේ ශුද්‍ර ජීවීන්ව තමයි අපි පරිභෝජනය කරන්නේ කරලා ඉවර වෙලා ශුද්‍ර ජීවීන් ආහාරය තුලට වැඩිලා ඇතුළේදී විෂ නිපදවලා ඒකට ලාක්ෂණික වූ ලක්ෂණ ඇති කරනවා එතකොට ඕගලන්ට මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ උණ සන්නිපාතයේ ලක්ෂණ මොනවද අතිසාරයේ ලක්ෂණ මොනවද කොලරාවේ ලක්ෂණ අහන්නේ අහන්නේ ඕගලන්ට ආහාර මගින් වැළඳෙන ආසාදන සහ ඒකට හේතු වෙන ශුද්‍ර ජීවී කාණ්ඩ නම් කරන්න. ඊළඟට තියෙනවා ආහාර විෂවීම. දෙවනි එක තමයි ආහාර විෂවීම. එතකොට ආහාර විෂවීම ඔන්න ඔය දෙකේ වෙනස අහනවා. මෙතනදී ඕගොල්ලෝ ආහාර විෂවීම කරේ ශුද්‍ර ජීවී ආහාරයේ මත දීර්ඝ කාලයක් ඉඳලා ශුද්‍ර ජීවී ආහාර මතටම විෂ එකතු කරනවා. විෂ තමයි එතකොට ඕගොල්ලෝ පරිභෝජනය කරන්නේ. එතකොට විෂ සහිත ආහාර ශුද්‍ර ජීවියක් ඉන්නවා එයාගේ විෂත් තියෙනවා ඒව පරිභෝජනය කරාම අපි කියනවා මොකක් කියලාද ආහාර විෂවීම කියලා. දැන් ඔය ගොඩාක් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ ඔය සමහර දේවල් දැන් වලින් ගිහිලා කෑවම සමහර අයට ආහාර විෂ වෙනවා. එතකොට ඒ ආහාර විෂවීමෙද ඇතිවන රෝග වලට අපි දැන් අතන මාත්‍රිකාවත් ආහාර විෂවීම උනාට රෝග තුනකුත් දීලා තියෙනවා ආහාර විෂවීම බොටියුලීනියාව අනිත් එක ඇෆල ටොක්සින් මේකත් අලුතෙන් දාපු එකක් ආහාර විෂවීම කරන්නේ ස්ටැෆිලොකොකස් ඔරියස් ඒ කියන්නේ කවුද ඔයගොල්ලෝ මීට කලින් කරා පාඩමේදී බැක්ටීරියාවන්ගේ හැඩ එතකොට කොකස් කියන්නේ ගෝලාකාර එතකොට ගෝලාකාර බැක්ටීරියාවක් වගේ තමයි මේ ආහාර විෂවීම සිදු කරන්නේ ඒ වගේම බොටියුලීනියාව ක්ලොස්ට්‍රීඩියම් බොටියුලින එතකොට මෙයත් බැක්ටීරියාවක් නමුත් මෙතන ඇෆල ටොක්සින් කියන එක හදන්නේ දිලීරයක් මගේ ඒ දිලීරේ නම මොකද්ද අස්පජිලස් අස්පජිලස් කියලා ගොඩාක් තියෙන නයිග නමුත් මේ මේ විෂවීමට වැදගත් වෙන්නේ මොකද්ද ෆ්ලේවර්ස් අස්පජිලස් ෆ්ලේවර්ස් එතකොට මේවා හරියට මොගොල්ලෝ විද්‍යාත්මක නම් ලියනකොට එකක් අමතක වෙලා 100 අකුරක් හරි මෙතන දැමුණොත් ලකුණු හම්බෙන්නේ නැහැ
එවැගේම ස්ටැෆිලොකොකස් ලියනකොට ලියලා දැන් හරියට ඔයගොල්ලෝ පළවෙනි අකුර කැපිටල් වලින් ඊට පස්සේ සිම්පල් අකුරු වලින් ලියලා ඉරි දෙක ගැහුවේ නැත්තම් එතනත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ වා අනිවාර්යයෙන්ම ශුද්ධ ජීව විද්‍යාවේදී විතරක් නෙවෙයි ඕනෑම පාඩමකදී ශුද්ධ ජීව මේ මොනාහරි විද්‍යාත්මක නාමයක් ලියනවා නම් ඔගොල්ලෝ අතින් ලියනකොට ඒ කියන්නේ ඔගොල්ලෝ දැන් අතින් ලියනකොට දැන් পেපර් එකේ ලියනකොට හරි මොහොක හරි ලියනකොට අනිවාර්යයෙන්ම ඉරක් ඇඳිය යුතුයි. ඒ වගේ දේවල් අනුගමනය කරන්න ඕනේ. එතකොට මේක දිලීරයක් මගේ. එතකොට ඔයගලගේ බහුවර්ණ ප්‍රශ්නක අහනවා ආහාර විෂවීම හා සම්බන්ධ බැක්ටීරියා මගින් වැළඳෙන රෝගයක් නම් කරන්න කියලා. එතකොට ඔයගොල්ලන් මෙතන තියෙනවානේ රෝග තුනක්. නමුත් බැක්ටීරියා මගින් ඇති කරන්නේ ආහාර විෂවීම සහ බොටියුලීනියාව පමණයි. එතකොට එන විෂවීම ඒක ඊළඟට තියෙන අලුතෙන් දාලා සමහර ඒ කියන්නේ මේ වෛරස් වලිනුත් පුළුවන් සමහර ආහාර මගින් පැතිරෙන රෝග ඇති කරන්න. එතකොට ඒකට දීලා තියෙනවා එන්ටරෝ වෛරස් කියන. එතකොට එහෙමනම් ඕගලන්ට දැන් මම ඒ දවස් ටිකේම සාකච්ඡා කරේ ශුද්‍ර ජීවි රෝපණ මාධ්‍යයක් හදාගන්නේ කොහොමද, ඊට පස්සේ වර්ණ ගන්වන්නේ කොහොමද, ඊට පස්සේ ඔයගලන්ට කතා කරා මේ ශුද්‍ර ජීවි හා සම්බන්ධ රෝග, ඒ සඳහා වැදගත් වන පදනම් වල ව්‍යාධි ජනකයා, ධාරකයා, පරපෝෂිතයා, ඒ වචන ඔක්කොම දැනගන්න ඕනේ. ඊළඟට ඔයගලන්ට අද අපි අන්තිමට කතා කරේ මේක ඔයගලන් ශුද්‍ර ජීව විද්‍යාවේ අවසානයේ තියෙන පාඩම. මේකෙන් තමයි ඔයගලගේ ශුද්ධ ජීව විද්‍යාව ඉවර වෙන්නේ. එතකොට මේකත් වැදගත් ප්‍රශ්නයක්. ගොඩ කාලෙකින් මේක ඇවිල්ලා නැහැ. ආහාර නරක් වීම යනු කුමක්ද? ආහාර නරක් වීම කෙරෙහි බලපාන සාධක මොනවාද? ආහාර මගින් වැළඳෙන රෝග මොනවාද? එතකොට මෙන්න මේවා හැම ඔයගලට කලින් ආපු ප්‍රශ්න. එතකොට මේ තියෙන ප්‍රතිජීවක. අපි ප්‍රතිජීවක පාඩමේදී කරා ප්‍රතිජීවක කීපයක් මිගැන්නුවා. පෙනිසිලින්, ස්ට්‍රෙප් ටෙට්‍රාසයික්ලින් ඒ වගේ ප්‍රතිජීව කීපයක් නම් කරලා යාන්ත්‍රණ කියලා කියන්නේ ඒවා මගින් සිදු කරන ක්‍රියාව මොකක්ද කියලා. ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. මේ තියෙන්නේ මම අන්තිමට සාකච්ඡා කරපු මේකත් එක අවුරුද්දක ආපු එකක්. ශුද්‍ර ජීවීන් මගින් ආහාර නරක් වීමේදී ආහාර මගින් වැළඳෙන ආසාදන. එතකොට අර කලින් කිව්වේ ආසාදන සහ ආහාර විෂබීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එතකොට ඔයගොල්ලන් කියන්න ඕනේ ආහාර මගින් වැළඳෙන ආසාදන එකේදී ශුද්‍ර ජීවියා මගින් කියන්නේ ආහාරයේ ශුද්‍ර ජීවියා ඉන්නවා, ඒව තමයි අපි පරිභෝජනය කරන්නේ. ඒකෙන් අපිට රෝග ඇති වෙනවා. නමුත් මෙතනදී ශුද්‍ර ජීවියා මගින් නිපදවන විෂ, ශුද්‍ර ජීවියා මගින් නිපදවන විෂ මගින් ආහාර නරක් වීම සිදු වෙලා අපිට රෝග ඇති වෙනවා. එතකොට හේතු වන බැක්ටීරියාවත් ලියන්න කියලා තියෙනවා. ඊළඟට ඔයගලන්ට මේ සැරේ වුණත් මෙන්න මේ ප්‍රශ්නෙන්න පුළුවන්. ආහාර නරක් වීමේදී ආහාරවල සිදුවන භෞතික හා රසායනික විපර්යාස මොනවාද? එතකොට ඒ වගේ ප්‍රශ්නවල අතාරින්න එපා. ඒවා සිලබස් එකේ තියෙන විදියටම තමයි ලකුණු දෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ හිත හිත ලියන්න දෙයක් නැහැ. කටපාඩම් කරලා ඒක ලියන්න පුළුවන්. මේකත් තනිකරම ප්‍රශ්නයක් එක අවුරුද්දක දීපු. මම ඒක තව අලුතෙන් ඇතුළත් කරා. දැන් ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් දානවා. ඒ නිසා ප්‍රැක්ටිකල්ස් වලදී ඔයගලගෙන් අහන්න පුළුවන් බැක්ටීරියා වර්ණ ගැන්වීමේදී සිදු කරන පියවර හතරක් අනුපිළිවෙලින් සඳහන් කරන්න කියලා. එතකොට ඊට හේතු දක්වන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ ඒක කලින් කරා, ඒක මතක් කරගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කරන පිළිවෙල අර තිර කරගන්න එක, වර්ණ ගන්වන එක, ඒවා සේදීම, ඒවට හේතුත් එක්ක සඳහන් කරාම මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයක් ඔයගලගෙන් අහන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අපි දැන් 13 වසරේ ඔයගලන්ට දැන් හෙට අනිද්දා විභාගෙට ලියන්න යන අය ශුද්ධ ජීව විද්‍යාව සම්පූර්ණයෙන්ම වගේ ඔයගලන්ට දැන් පාඩම් කීපයකින් ඔයගලන්ට පැහැදිලි කරා. ඒ නිසා මම හිතනවා ඔයගලන්ට මේ මුළු පාඩම් මාලාවෙම කිසිම අඩුපාඩුවක් නැතුව සියලුම විෂය කරුණු ලියුණා. ඒ නිසා මේවා පාඩම් කරලා ඔයගලන්ට හොඳ ජයග්‍රහණයක් ගන්න, හොඳ සාමාර්ථයක් ලබා ගැනීමට උපකාරයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ මේවා හොඳට අධ්‍යයනය කරලා ප්‍රශ්නවලට උත්තර ලියලා මේ මාස දෙකක් වගේ තියෙන්නේ ඔයගොල්ලන්ට, මේ මාස දෙක තුනේ හොඳ ලෑස්තියක් වෙන්න ඔයගොල්ලන්ට හොඳ සාමාර්ථයක් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ මේ දිලීර වගා කිරීම සඳහා අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝ සේගා මාධ්‍යයක් හදාගන්නේ කොහොමද කියලා බලමු. ඒ සඳහා අවශ්‍ය සංඝටක අර්ථාපල් ග්‍රෑම් 200යි, ග්ලූකෝස් ග්‍රෑම් 20යි, ඒගා ග්‍රෑම් 15යි, ආශ්‍රිත ජලය මිලිලීටර් 10යි. එතකොට දැන් අපි කොහොමද මේක සාදාගන්නේ?
අපේ පළමු අපි අර්තාපල් ග්‍රෑ අර්තාපල් ටික අරගෙන හොඳට සෝදලා ඒක පොතු ඇරලා හොඳට සෝදලා පොඩි කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ ඒක හොඳට අපි වතුර මිලිලීටර් 500ක් විතර දාලා නට් හොඳට තඹ ගන්න. ඊට පස්සේ තුන්වෙනිව අපි ඒක හොඳට තැඹුණාට පස්සේ අපි කරන්න තියෙන්නේ අර හොඳට පෙරෙන අපි කියන සාමාන්‍ය චීස් ක්ලෝත් කියනවා ඒ වගේ හොඳට පෙරෙන පෙරණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් පොඩි රෙදි කඩක් අරගෙන අපි ඒක හොඳට පෙරා ගන්නවා පෙරාගෙන ඉවර වෙලා ඉවර වුණාට පස්සේ අපි ඒකට ආයි ග්ලූකෝස් ටිකයි මෙතන වැරදිලා ග්ලූකෝස් ඒගා කියලා වැටලා තියෙනවා එහෙම නෙවෙයි ග්ලූකෝස් ග්‍රෑම් 20ක් දාන්නේ ග්ලූකෝස් ග්‍රෑම් 20ම දිය කරලා ඒගත් ග්‍රෑම් 15 දිය කළා මුළු පරිමාව ආශ්‍රිත ජලය 1000 වෙනකන් ජලය එකතු කරනවා එකතු කරලා ඉවර වෙලා අපි දැන් මේක හදාගත්තනේ ඊට පස්සේ අපි මේක ජීවාණුහරණය කරන්න ඕනේ ඒ සඳහා අපි පාවිච්චි කරන්නේ පීඩන තාපකය එතකොට අපි ෆ්ලාස්කුවකට මේක දාලා හොඳට කපු පුළුන් නැබේකින් වහලා ඇලුමිනියම් එකකුණුත් ඒ විවරේ වහලා අපි පීඩන තාපකයක දාලා ජීවාණුහරණය කරගත යුතුයි දැන් අපි බලමු वीडियो हेकिंग एक करना आकार है।